තාත්තා නැති වෙන්නේ මම ඩුබායි කන්සර්ට් එකට ෆ්ලයි කරනකොට. මම ෆ්ලයිට් එකේ මන් දන්නේ. ඒ ගියයි සමහරලාට යට වෙනවා ගිය කියන්නේ තහඩු මඩු. අම්මා මට කෝල් කරලා කියනවා අද එන්න එපා ගෙදර. වතුර දාලා තියෙන්නේ. තඩියලා ගෙදර හරි කොහරි ඉන්න කියලා. අපේ අම්මා කැමති නැහැ මේවා කියන දැන් අදම මීටු එක වාදින් මට බණි. ඔවා කියන්න එපා කියලා. මම කවදත් හිතුවේ නැහැ මට අසූචි හොදන මට්ටමටම ආවටේ කියලා. මාස්ක් එකෙන් දැන් මෙහෙම ගල ගෙලින් උගුරට ආවා. මම ඉවසගෙන හිටියා ඇස් දෙකත් අහගෙන දැම්මා දැම්මා. එක දවසක් මට ඩිප්‍රෙෂන් හැදෙනවා දවස් 4කට. ඔබට? ඒක මම පස්සේ දැනගන්නේ දවස් 4කට. මගේ සිරා ලව් එකක් ඉද්දා. මම 2016 විතර අගභාගයේ විතර ඉතුලම බෞද්ධාගම ටිකක් නැඹුරු වෙනවා. මම කතෝලිකව ප්‍රතික්ෂේප කරුවා කියලා නෙමෙයි. මට හම්බෙච්ච සල්ලි වලත් එක්ක මට ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වෙලා ඇත්තටම ඔය කියන විනාශය මට කරගන්න තිබ්බා. මම ඕන වෙලාවක ලෑස්ති මගේ ලයිෆ් ස්ටෝරි එක ෂෙයා කරන්න. මම නොකියපු කතාවක් අද මම කිව්වා. වාහනේදී අම්මා වරගෙන කොහෙද මුලින්ම ගියේ? අපි මඩුපල්ලි ගියා. අද මම මේ ඉන්ටර්විව් එක ඉඳගන්නත් එක හේතුවක් තමයි ඒක. අයියා මේ ඉන්ටර්විව් කරන්න යම් කිසි ප්‍රමිතියක් ඇතුව. තඩියක් වෙඩින් එක දවසේ මම ඒව දැනගහලා මුද්දක් දෙන්න හිටියේ. මාස 3කට විතර කලින් මට ආරංචි වෙනවා මෙයා වෙන කෙනෙක්ගේ සම්බන්ධයක් එක්ක. Munchy Super Cream Cracker. Super kiyanne nikan nevey. සම්පූර්ණ නම අනුෂ්ක උදාන ලියනගේ. උපන්ගම මාරවිල මහවැව. පාසල්ගේ වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය. දැන් ඒක සෙන්ට් ජෝසප් වාස් කොලෙජ් වෙලා තියෙන මේ ළඟදී. පවුලේ විස්තර. මම අම්මා තාත්තා අක්කා. අක්කා විවාහකයි. එයා ඉන්නේ ඩුබයි වල. එයා සෙටල් වෙලා ඉන්නේ. තාත්තා නම් ජීවිතේ මතර නැහැ. ගිය අවුරුද්දේ අගෝස්තු මාසේ නැති වුණේ. දැනට මමයි අම්මයි විතරක් මීගොමි පදිංචි ඉන්නු. ජීවිතේ රැකියාවල් කීයක් කරාද? රැකියාවල් කීපයක් කරලා තියෙනවා. මියුසික් තමයි පළවෙනි රස්සාව උනේ. දැන් උත් මියුසික්. හැබැයි මැද්දේ වෙන රස්සාවකට යනවා. පළවෙනිම මම ගිටාර් එක තමයි ප්ලේ කරන්නේ. වොයිස් සිංගින් වලට එන්න කලින්. 10 වසරේදී මම ගිටාරේ ප්ලේ කරන්න ගන්නකොට ඇති 8 වසර විතර. සාමාන්‍යයෙන් තත් එකට ප්ලේ කරන්න ගන්නෙදී 10 වසර විතර වුණා. අපිත් එක්ක එකට කැම්පස් එකේ හිටියා. මේ අපිත් එක්ක එකට ඒ ලෙවල් කරුවා අයියා කෙනෙක්. මම ඕ ලෙවල් කරනකොට එයා ඒ ලෙවල්. එයා මෙඩිකල් කොලෙජ් සිලෙක්ට් වුණා. රාගව මෙඩිකල් ෆැකල්ටි එකට. එයා හොඳ වයිලින් ප්ලේ කරන එක ඉන්දිවර කියලා. එයා කැම්පස් ගියාට පස්සේ මට කෝල් එකක් දීලා දවසක් කිව්වා මල්ලි අපේ කැම්පස් එකේ වැඩක් තියෙනවා එන්න ගිටාර් එක ප්ලේ කරන්න. මේ කැම්පස් එකේ ඉන්න සමහර කට්ටිය එච්චර ගිටාර් ප්ලේ කරන්න බෑ. මම බේස් ගිටාර් ප්ලේ කරේ. ඒක කරන්න කියලා. එහෙම ගිහිල්ලා එකපාරක් ඒ කැම්පස් එකට ගියාට පස්සේ අවුරුදු 4ක් එක දිගට මම බැජ් 4ක. ඒගොල්ලන්ගේ වලේ ෆන්ක්ෂන් කියනවා සංස්කෘතික දිනේ කියනවා ඕනෝනෝ. එක දිගට වැඩ කිහිපයකට මම එකතු වුණා ඒගොල්ලත් එක්ක. ඒ කියන්නේ නিত্য සමාජිකෙක් සංගීතය. ඔව් ඒකනේ. සමහර වෙලාවට කැම්පස් එකේ ෆස්ට් ඉයර් කට්ටිය හිතන් ඉන්නවා මම මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් කියලා. මම හනා බැජ් එක මොකද්ද කියලා මගේ සෙකන්ඩ් ඉයර් කියලා. එහෙම. ඒකනේ මම මේ වෙද්දි ලංකාවේ ගොඩාක් හොස්පිටල් වල වෛද්‍යවරු මම අඳුරනවා. ඒකනේ ඒ එකට හිටපු කට්ටිය දෙක සින්දු කියලාම ගිටාර් ප්ලේ කරලා. එතකොට රුපියල් 500ක් විතර හම්බුනේ ඒ කාලේ එක වැඩකට. එතන වැඩ කිහිපයක් කරා. ඊට පස්සේ මම 2013 මම යන රට කොහෙද යන්නේ? ඩුබයි සමහරවයි කුවෙට් යන්නේ. ආ කුවෙට් යනවා. යනවද යවනවද? යවනවා ගෙදරින්. ඇත්තම කතන්දරේ යවන්නේ මේ දැන් මගේ කලින් නම් හිනේ තිබ්බේ මියුසික් කරන්නේ. ගායකයෙක් වෙන්න මගේම සින්දුව මිනිස්සු දැනගන්න ඕන. සමාජයේ මම එන්ටර්ටේන කෙනෙක් විදියට ප්‍රසිද්ධ විය යුතුයි කියන එක තමයි මගේ හැම වෙලෙම මනසේ තිබ්බේ. හැබැයි අපේ ගෙදරට ඒක එහෙම දෙයක් වුණා වුණේ නැහැ. ඒගොල්ලන්ට උනේ ටයිපෝල්ලක් දාලා වැඩ කරනවා නම් ඕත ඔෆිස් එකට යනවා නම් ඒක ඕකේ කියන එක. يعني මියුසික් අදාල නැහැ. නෑ නෑ නෑ. ඉතින් මම ගේ ඇතුළේ ගිටාර් එක ප්ලේ කරනකොට අම්මා කෑ ගහනවා. ඔකට වත්ත බහංග කියලා ඒව තියෙනවා. ඒව කිව්වා. හැබැයි මම හොරේ මියුසික් කරුවා. ගෙදරට හොරෙන් සෑහෙන්න බෑන්ඩ් එකක් ප්ලේ කරුවා හොරෙන්. ඒ කියන්නේ ඒ ලෙවල් මම පේපර් එක ලියන්න සති දෙකකුත් තියලා මම මේ බෑන්ඩ් එකක් ප්‍රැක්ටිස් කරන්න යනවා. ඒ කියන්නේ මීගොම් පැත්තේ. අපි ප්ලේ කරුවා ඉස්සරදී ඔන් ස්ටේජ් කියලා කම්පිටිෂන් එකක් TNL එකේ. ආ TNL එකේ. ඒකේ අපි එකපාර ෆස්ට් ප්ලේස් උත් වුණා. අපේ ගෙවල් කට්ටිය දන්නෙත් නෑ. මොකද බෑන්ඩ් එක? ඒකේ නම හෙවන්ස් කියලා. ඒ කියන්නේ කට්ටියක උතුල හදාගත්ත එකක්. ඒ අයියලා ඒක කොච්චි කඩේ කට්ටිය. මම ගිටාර් ප්ලේ කරන හින්දා එතකොට මම ඇති 10 වසරේ. 11 වසරේ විතර මට එන්න කියලා බේස් ප්ලේ කරනවා. ඒ කියන්නේ මම කොළඹ ගියා දෙවෙනි පාරේ. කොළඹ ගියේ ගිටාර් එකක් ප්ලේ කරන්න රොයල් ස්කූල් එකේ තිබ්බේ. එතකොට මම මතකයි උමාරි ඒ දෙන්නත් හිටියා කම්පිටිෂන් එකේ. අපේ මිහිඳු හිටියා නිම්සිස් බෑන්ඩ් එකේ. මට පස්සේ තමයි මතක් වුණේ ආයේ මේගොල්ලෝ නේද කියලා. කොහොම හරි
ඒකත් ඉවරලා ගෙදර ගෙදර යවන්න හේතුව දැන් ඔය මියුසික් කතන්දරය දැන් දන්නවා. ඉස්කෝලේ මිස්සත් කියනවා මූට මියුසික් යම්ම තමයි වැඩිපුර දෙන්නේ, මූ නාට්‍යකාරය එහෙම කියලා මට එක් කරන්න දෙන්න. ඒක දැන් යාළුවෝ පව මම දැන් මැච් කරන්න යන්නේ නැත්, යාළුවෝ මැච් කරපු වෙනද නැත්තම් හරිනම් මම ඉස්කෝලේ දාලා ආට් කරන්න ඕනේ. මගේ ළඟ හිටපු මැච් කරන්න ගියා, මමත් උන්ගේ පස්සේ මැච් කරන්න ගියා. රැල්ලට ගියා. ඔව් රැල්ල කියන්නේ යාළුවෝනේ. මට ඕනේ යාළුවෝ, යාළුවොත් එක්ක ඉන්න. නැතෝ මේ මට මේ මැච් කරලා ගොඩේ නෝනන්න මට ඕනේ යාළුවොත් එක්ක දැල්ලෝ එක අතපත ගියෝ කියෝ ඉන්න. කොහොම හරි ගෙදරින් මියුසික් කරන්න කැමති වුණේ නැව මං කිව්වා මට සින්දුවක් කරන්න ඕන කියලා ගෙදරින්. ඒකට නෑ කිසිසේත්ම නෑ විරුද්ධයි. කොහොම හරි ගෙදරටත් මේක සෙට් වුණේ. අන්තිමට මට පාස්පෝර්ට් එක හදන්න කියලා බලෙන් හැදෙව්වා. යන්නේ මම හදන්නේ ඒකත් කට්ටි පණ ඉඳලා බලෙන් හදවලා කොහොම හරි මම යන්න තිබ්බේ 2014. මට වීසා ඕකේ වෙනවා ජනවාරි 5 මම යන්න ඕන. එතකොට මම රට යන්නේ කුවේට් වල රස්සාවකට. මගේ රස්සාව තමයි හොස්පිටල් එක. මට ඉන්න තියෙන වෝඩ් එකක් ඇතුලේ බලාගන්න. එතකොට ඒක තමයි මගේ දෙවෙනි රස්සාව. පළවෙනි දවසේ මම ගිහාම මම හිතුවා ඇත්තට මේ රටට ගිහාට පස්සේ මගේ ඉංග්‍රීසි හොඳට හැදෙයි කියලා. ඒ රටට ගිහින් ඉඳගත්තා වැඩ කරලා තියෙන මටත් වැඩ ඉංග්‍රීසි බැරි උන් ටිකක් එක්ක. උන් කියනවා you I don't know. ඒ කියන්නේ ඔබ දන්නේ කියන්නේ you I don't know. එහෙම කියද්දී උන් නම්බර් 1 එකට කියන නම්බර් 1. මට ඒ කියන්නේ වැඩක් නැහැ ගියාට වැඩි හොඳයි. ඒ කියන්නේ මෙහෙම හිටියනක් කියලා එතන. ඉංග්‍රීසි ඒ රට වැදගත් නැහැ. ඒ කියන්නේ අපේ රටේ ඉංග්‍රීසි වෙන දෙයක් නේ මිනිස්සුන්ට. මව් භාෂාවට ඇරෙන්න ලංකාවේ ඉංග්‍රීසි බර නම් ඇත්තටම ගොබ්බෙක් ගන්න දාන්න. ඒ රටවල උන්ට ඉංග්‍රීසි පුළුවන් කියන්නේ උන්ට වැඩක් නැහැ. අදාල නැහැ. උන් ගොබ්බෙක් වෙනවා. ඒ කියන්නේ ඉංග්‍රීසි නෙමෙයි උන්ගේ වැදගත්. උන් කියන්නේ ඔබ මේ රටට ආවා නම් ඔබ මේ රටේ මව් භාෂාව කතා කරපන්. එතකොට උඹට මේ රට තුලේ සර්වයිව් වෙන්න පුළුවන් කියලා. මම වෝඩ් එකේ හිටියයි ඒ වෝඩ් එකේ තියෙනවා රූම්ස් 19ක්. ඒ වෝඩ් එක ඇතුලේ මට හිටියේ මට යාගේ නම මතක නැහැ කොහොමද ෆිලිපින් ඩයල් එකක් හිටපු නර්ස් කෙනෙක්. ඒතර මගේ වෘත්තීය මට්ටමේ මම ඇටෙන්ඩන්ට් කෙනෙක්. ඒතර ඒ කියන්නේ ඒකට මෙඩිකල් මුකුත් සපුරන්න ඕනේ නැහැනේ, සර්ටිෆිකේට් අවශ්‍ය නැහැ. ඉංග්‍රීසි පුළුවන් නම් වැඩ ටිකක් තියෙනවා, ට්‍රේනින් වුණාම මේක කරන්න කියලා. මට කිව්වා රූම් එකෙන් මේකප් පත්තු වෙයි, ලයිට් එක පත්තු වෙයි, අදාල රූම් එකට කියලා ඔයා ඒක බලලා මොකද්ද කියලා කරන්න කියලා. පළවෙනිම පත්තු උනේ රූම් නම්බර් 14 වෙන 14. මම ගියා. ගියාම ඇඳේ මුස්ලිම් ජාතිකයෙක් ඒ රටේ මේ කෙනෙක් ඇඳේ මේ අතර වැටිලා අඬනවා යා. ඒ කියන්නේ ඇඳේ මේ අඳන පිළ හොඳ හොඳ කාමර. ඒ කියන්නේ ඒ රටේ රජ ඉස්පිරිතාල තමයි හොඳම. කුවේට් වල දැන් අපේ රජ ඉස්පිරිතාල කියන්නේ වෙන පැත්තක් නේ. ඒ පෞද්ගලික ඒවට මිනිස්සු යන්නේ. රජේවට තමයි යන්නේ. රජේ තමයි හොඳම රෝහල් තියෙන්නේ. හොඳම රෝහල් ඒවා. ගිහලා මේ මිනිස්සු අඬනවා. මොනවද කියනවා අරාබි භාෂාවෙන්. කිව්වා තාල් බබා කියන්නේ එන්න බබා කියලා කියන්නේ ඒගොල්ල ආදරයට කියන්නේ එන්න කියලා. එන්න කියලා කිව්වා මොනන්ද රයි බසෙන් කිව්වා මට තේරෙන්නේම නැහැ. ඒ ගියේ පළවෙනි දවසේ මම කිව්වා බ්‍රදර් ඐ කන්ට් අන්ඩර්ස්ටෑන්ඩ් වට් හී සේයින් කියලා. ඩයල් එක එක්කන් ආවා. එක්කන් ඇවිල්ලා ඊට පස්සේ මිනිහා රයි බසෙන් කතා කරුවා. අර හිටපු ඇටෙන්ඩන්ට් එක්ක කතා කරලා මම එකපාරම මට දුන්න කළු පාට බෑග් එකක් අතට. මම එහෙම ගත්තා අතට. අරගෙන ඊට පස්සේ මාස්ක් එක පෙන්නුම එක දාගන්න. මම මාස්ක් එකක් දාගත්තා. අර මිනිස්සු අනිත් පැත්තේ හැරෙව එරපු ගන් කෙලින්ම අසුචි තියෙන්නේ මිනිහාගේ. මට වමනේට ආවා. ඒ කියන්නේ උගුරට ඇවිල්ලා හිරවුණා. මගේ පළවෙනි මගේ ජීවිතේ පළවෙනි අත්දැකීම ඔය. ඒ කියන්නේ මම ඔහොම දෙයක් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ නේ කවදාවත්. මට උදව් කරන්න වෙයි කියලා විතර හිතුවේ. මම හිතුවේ නැහැ කවදාවත්. අපි දන්නේ රට කර යනවා කොහොම ලොකු දෙයක් නේ. ලොකු දෙයක් නේද? සබ් මම හිතුවේ මොකක් හරි හෙල්ප් කරන්න දෙයක් කියලා. මම කවදාවත් හිතුවේ නැහැ මට අසූචි හොදන මට්ටමට මාවට ඒක. මට මාස්ක් එකෙන් දැන් මෙහෙම ගාලා ගෙලින් උගුරට ආවා. මම ඉවසගෙන හිටියා S2 අහගෙන දැම්ම දාලා ඊට පස්සේ මිනිහා අතර දීලා ඉව ගෝ ඇන් ත්‍රෝ කියලා. හිරබයලු මම අයියේ දිව්වා හොස්පිටල් එකේ කොරිඩෝ එක දිගේ දුවලා ඩස්බින් එකට දාලා මට ඒ දුවපු වේගේ නවත්ත ගන්න බැහැ. මට තාම දිය වෙනවා. මම කිලෝමීටරයක් විතර හොස්පිටල් එකේ ඉන්නටත් දුවලා දුවන එක පොඩ්ඩක් ඇවිදිර මට්ටමට එල්ලා හිමීට එල්ලා කාම් වෙලා මම ඉඳලා මම කල්පනා කරා මොකද්ද මට මේ උනේ කියලා. මට උමනා දෙන්නේ නෙමෙයි නෙමෙයි මගේ හීනේ තිබ්බ ගායකෙක් වෙන්න. මම කවදාවත් ඒ කියන්නේ මිනිස්සුන්ට උපස්ථාන කරන එක හරි ඒක හරි. නමුත් මම ඒ දෙයට උපන් මිනිස්සෙක් නෙමෙයි කියන එක. රස්සාවක් හිරීර කරන්න. කරන්න ඒක නෙමෙයි මට පැවිල්ලලා තියෙන වගේ. ඒකට වෙන්න පුළුවන් නේ. වෙන්න පුළුවන්. මම බැලුවා ඇත්තටම මට වැරදුනේ කොතනද කියලා. ඊට මම කෝල් එකක් ගත්තා. ගෙදරට අරගෙන මම කිව්වා මාව මෙතනින් මාරු කරන්න වෙන තැනකට. මම හොස්පිටල් එකේ වැඩ කරන්න. කාටද අම්මට තාත්තටද? මම ගත්තේ අක්කට. ඒ කියන්නේ අක්කා දන්නේත් නෑ යා හොස්පිටල් එකේ එතනද අම්මට මෙහෙම වැඩ තියෙනවා කියලා. වෝඩ් එකක් ඇතුළේ දාපුවා එතන පඩි හොඳයි ඒකේ කියලා තමයි අක්කා සෙට් කරලා තියෙනවා එතනට යන්න කියලා.
පස්සේ තමයි අක්කා දැන්නේ මෙන්න මෙහෙම තත්ත්වයක් තියෙනවා කියලා. ඊට පස්සේ අක්කා පහුගදාම අමාරු කරුවා MOPD එකට වෙන සෙක්ෂන් එකකට. එතන අවුලක් නැහැ. ওই ෆයිල්ස් වගේ අබ්බලන වැඩ ටිකක් තියෙනවා. ඒක බලනවා කියන්නේ ෆයිල්ස් ටික මේ ගිහින් දෙන්න තියෙනවා සහ ස්ටොක් කීපර් වගේ වැඩක් තිබ්බා. එතන ෂේප්. ඒ කියන්නේ ඒ කාලේ හිටිට අයියා මාසෙට රුපියල් 80,000ක්. ලොකු ගාණක්. ඔව්. ඒ කියන්නේ 2014 කියන්නේ රුපියල් 80,000ක්. අපිට යුනිෆෝම් එකක් ෆ්‍රී, කන්න බොන්නත් ෆ්‍රී, ඇකමඩේෂන් ෆ්‍රී. ඉතින් මට ඒ ජොබ් එක කරගෙන ආතල් එක ඉන්නත් තිබ්බා. මට ජොබ් එක සෙට් වුණත් එක්ක. හැබැයි මම මාස 5ක් ඇදි මම ලංකාවට ආවා. බිස්නස් තියෙනවද ඔබට? දැන් නෝතිරේ. වස්ති ප්‍රයිවට් ලිමිටඩ්. ඒක දෙකකට කැඩෙනවා. එකක් වස්ති ප්‍රොඩක්ෂන්, එකක් වස්ති මර්චන්ඩයිසින්. අපේ ඇඳුම් සහ අපේ බ්‍රෑන්ඩින් කැල්ල, අනික අපේ ප්‍රොඩක්ෂන්. මොකක්ද වස්තිලගේ පළවෙනි වීඩියෝ එක? වස්ති නමින් මම එලියට දාපු පළවෙනි වීඩියෝ එක තමයි අයියේ පුෂ්පරාගේ කියන අර මල් සින්දු කලෙක්ෂන් එකක් එකතු කරලා හදපු එක. නමුත් YouTube කියන කන්සෙප්ට් එකේ ඉඳලා මම හදපු පළවෙනි වීඩියෝ එක තමයි පොෂ් කෙල්ල සහ කොල්ල. වැඩිම රීච් වෙච්ච වස්ති වීඩියෝ එක මොකක්ද? මුලින්ම රීච් වුණේ සැලොන් වීඩියෝ එක. සැලොන් තමයි. දැන් රීච් එක කීයද? ඒකේ views ද? ඔව්. මම හිතන්නේ 6 million ඒ වගේ එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ වෙදී overall view count එක. ඊට පස්සේ අපේ වැඩිම රීච් වෙලා තියෙනවා බස් කියලා එපිසෝඩ් එක. ඒක මම හිතන්නේ දැන් 7 million වගේ ලං කරලා ඇති. මම විශ්වාස කරනවා YouTube එක ඇතුලේ සහ social media ඇතුලේ මුලින්ම වස්ති mass audience එකට ගියේ මේ සැලොන් වීඩියෝ කරා. ඊට කලින් වීඩියෝ ටික රීච් වුණා. තරක තමයි තන. අරක කඩාගෙන තිබ්බා. ඒක viral. ආගම? මම කතෝලික හැදෑරුවේ පාසලේ. කතෝලික ආගම. හැබැයි ඔය ජීවිත වෙච්ච ප්‍රශ්න කීපෙකුත් ඔය තියෙන වටපිටාවත් එක්ක මම 2016 විතර අගභාගයේ විතර ඉඳලා මම බෞද්ධ ආගම ටිකක් නැඹුරු වෙනවා. මම කතෝලිකව ප්‍රතික්ෂේප කරුවා කියලා නෙමෙයි. මම බෞද්ධ ආගමට පොඩ්ඩක් ලැබි. ඒක ආගම කියන්නේ ධර්මය. දර්ශනය. දර්ශනය ෆලෝ කරනවා. ජාතිය? සිංහල. බොහොම ආදරෙන් පිළිගන්නවා ස්ටෑන්ඩ් බයි විත් ලහිරු වැඩසටහනට අනුෂ්ක උදාන වස්ති මුළු රටම ආදරය කරනවා. රටම ඔබේ නිර්මාණ බලනවා සහ විශේෂයෙන්ම 1 මිලියන් පන්නපු රේස් එකක් තියෙන කණ්ඩායමක් ලක්ෂ 12ක් ලේසි නෑ. වීඩියෝ 65යි. අනිත් අය කොයිතරම් උත්සාහ කරනවද, කොයිතරම් pore කරනවද, කොයිතරම් දගලනවද? බොහොම ස්තුතියි අනුෂ්ක වැඩසටහනට සහභාගී වුණාට. ස්තුතියි ආරාධනා කරුවට. මම හිතන්නේ අයියා මට මේකට කලින් එන්න කිව්ව එකපාරක්. මම අයියට වචනයක් දුන්නා මං එනවා කියලා. මම YouTube interview නවත්තලා තිබ්බ එතන අවුරුදු එකහමාරක් විතර මං ගියම නැහැ YouTube interview වලට. හැබැයි ඒ දුන්න වචනෙට මම ආවේ ඉතින්. බොහොම ස්තුතියි. මට කියනකො දැන් මම දැක්ක දැන් මීට අවුරුදු දෙකකට කලින් ඔබ ජීවිතය ගැන ගොඩක් දේවල් කතා කරපු කෙනෙක්නේ. ඔබ ලැබපු ජයග්‍රහණ පිළිබඳ රටට කිව්වා, සමාජ මාධ්‍ය ඔස්සේ කිව්වා. හිටි හැටි මේ දේවල් නැවතුවේ ඇයි? ඒ කියන්නේ TV එකකට ගිහිල්ලා අය කියන්න පුළුවන් ඉඩ ප්‍රස්තාව අඩුයි, කාලපරාසෙත් අඩුයි. ඒක ඇතුලේ සරපට ගාලා පොඩි කරලා TV ඔඩියන්ස් එකට ගැලපෙන දේවල් ටිකුත් කියන්න ඕන. TV ඉන්ටර්විව් ඇතුලේ මට කියවෙන්නේ TV ඔඩියන්ස් එකට ගැලපෙන දේවල් ටික. ඒ කියන්නේ හැම හැල්ලම අදාල නැහැ. දැන් මෙතන කතාව සහ යට ගියාව හැමදේම තියෙනවා. මෙතන කතා කරන්න පුළුවන්. නමුත් TV එකට ඕක කියන්න ගත්තොත් උන්ට කමර්ෂල් ගන්න වෙලාවකුත් නැහැනේ. ඒක TV එක බලපු ඔඩියන්ස් එකට සමහර දේවල් කැප්චර් වුණේ අපේ ආඩිය නෙමෙයි, දුක් මහන්සිය නෙමෙයි. ඒ කියන්නේ අපි කොච්චර කට්ට කෑවද කියන එක නෙමෙයි. අවසානයේ අපි ඉන්න ලෙවල් එක විතරයි මිනිස්සුන්ට රීච් වෙන්නේ. ඒකක්. මම ඉස්සර කාපු කට්ට ඇත්තම. කට්ටන්නේ කෑවේ. හරියට බැලුවොත් ෆයිනෑන්ෂලි සෙටල් වෙන්න ගත්තේ අපි YouTube එක ඇතුලේ 2017 මැද විතර තමයි අපි හම්බ කරන්න ගත්තේ. ඒ කියන්නේ මහා පරිමාණයෙන් නෙමෙයි. YouTube කියන concept එකට ගරු කරලා මේක ඇතුලෙන් හරි මේක තමයි chill එක හරි වැඩේ හරි කියන එක අදට ආතල් එකනේ තඩිය දුලජ්ජ ඇති ලෙස අනුෂ්ක උදාන වීඩියෝ කරන්නේ ආතල් එකට. ඒ කියන්නේ ඒක බලන සමහර කට්ටියට මේක වෘත්තිමය මට්ටමේ දෙයක් කියලා පේන්න ඇති. ඒක හරි. හැබැයි හැම දෙයකටම කලින් මේක ආතල් එක ගන්නේ මමයි තඩිය. එතකොට 2017 පටන් ගත්ත එක අපි කරගත්ත දේවල් සහ අපි මේකේ කිසිම දෙයක් ඇරියස් නැතුව අපි හැමදේම වමාරන්න ගත්තා. මේක මෙහෙමයි මෙහෙමයි. දැන් මම මුලින්ම YouTube එක කොහොමද මොනටයිසේෂන් ඔන් කරන්න කියලා කෙනෙක්ගෙන් අහුවම එහෙම දෙයක් කියලා සමහර කට්ටිය උත්තර දුන්නෙත් නැහැ. අද මට කෝල් කරුවොත් මම තියෙන වැඩේ හරි නවත්තලා මිනිස්සුන්ට කියලා දෙනවා ඒක කොහොමද කරන්න කියලා. මම මුලින්ම කියන්නේ මුලින්ම හොයන්න. කොහොමද මොනටයිසේෂන් ඔන් කරන්න කියලා. ඔයාලට හොයාගන්න බැරිම කිව්ව තරම මට කතා කරන්න කියලා. දැන් නිකන් කියලා දෙනවට වැඩිය අයියේ කෙනෙක් මහන්සි වෙලා ඒක හොයාගත්තාම ඒක වටිනාකම් වැඩි. සා ඒ මිනිස්සරත් ඒක ඊට වඩා හොඳව ක්‍රියාත්මක කරන්න පුළුවන්. මම නොදන්න දේ මටයි කියන්න පුළුවන් කියලා. මෙන්න මේමයි සිද්ධ වෙන්නේ කියලා. මුලින්ම සයිකලින් ගිය වීඩියෝ කරන්න ගත්තා. මට බයිසිකලයක් තිබ්බේ. ඊට පස්සේ බයික් එකක් ගත්තා. ඊට පස්සේ තමයි ගෙලිම යුරෝප් වාහනයකට යන්නේ. මේ ඒ කියපු ලෙවල් ඒ කියන්නේ වාහනයක් ගත්ත කියලා ෆොටෝ එක දැම්මම මිනිස්සු සතුටු නමාර විදියට.
මේක දැක්කා මට විශ්කිරව සමර කට් එක කතා කරලා ඒ කියන්නේ ඒක රීච් උනායි ෆොටෝ එක මාර විදිහට මම හිතන්නේ ලයික් 18 10ද 20ද ඒ කියන්නේ බෝස් කිරීමකින් තොරව මේ වාහනයක් ගත්ත එකට මිනිස්සු මාර විදිහට ප්‍රශංසා කරලා ඔයාගේ achievement එක මේ හරි ඒක ඕකේ ඊට පස්සේ අපි දිගින් දිගට අපි commercial කරන්න ගත්තා commercial කරන්න ඕන නැතුව බෑනේ දැන් 15 දිනක් රඟපානවා සමහරවිට 20 30 වෘත්ති මේ මට්ටමේ නළු නිලෝදායක වෙනවා මේ වැඩේට ඒ මිනිස්සු නිකන් එන්නේ එතකොට හේතුව දැන් සමහරවිට දැන් මටම හැම එකටම ගෑනියෙක් අඳින්න බෑනේ තඩිය රඳින්නත් බෑනේ අපි යන්දොත් ඊටු චරිත කරන්න ඕනේ නැතිවනේ සමහරට ගෑනු ඒ කියන්නේ වෘත්ති මට්ටමේ නිලියන් අපිට දාගන්න සිද්ධ වෙනවා එතකොට මිනිස්සු හිතන්නේ අපි ඇත්තටම මේ නිකන් කරන්නේ නැහැ මිනිස්සු හිතුවා පුදුම විදිහට මේක හම්බ කරනවා කියලා හම්බ කරගෙන අවසානයේ මේ ෆොටෝ යටින්ම පස්සේ කාලෙක කමෙන්ඩර් එන්න ගත්ත සල්ලි පස්සේ දුවනවා ඔබම කුහකේ මම දැක්කා මම දැක්කා ඒ ඔබ මුලින් අර හොඳයි හොඳයි කියන පිරිසම තමයි. ඒ කියන්නේ අපිට පවන් සරණ මිනිසුම තමයි පස්සේ ඉතින් කනට ගහන්නත් බලන්නේ. දැන් හිතන්නකෝ දැන් අවුරුදු 5ක් නේ දැන් මේක ඇතුලේ. මට මේ ඔඩියන්ස් එකේ වෙනස තේරෙනවා. මම පුද්ගලිකවත් දකින්නවා ඒක. පස්සේ මම තීරණය කරා මට ලංකාවේ ප්‍රසිද්ධ ගායකයෙක්. ඒ කියන්නේ මේ වෙද්දි යුග ගණනාවක් පීක් එකේ ඉන්න ආටිස්ට් කෙනෙක් තමයි මට මෑත කාලේ කිව්වේ. ඔයා ඒ කියන එක නවත්වපේක හොඳයි අනුෂ්ක කියලා. අපි හැමෝම දන්නේ ගායකෙක් නම කියන්න ඕනේ දැන් යා කියලා. එහෙම කියන එක ඕනේ නැහැ. ඇත්තම වාගේ පුද්දලික ජීවිතේ කියන්න එපා කෙනෙක්ට. මම උමනා මට උමනා කරා අයියේ මේක මම මේ පොලේ ආපු මිනිස්සෙනේ. ඒ කියන්නේ ඒක තව කෙනෙක් ඉන්ස්පයර් කරන්න. කරන්න. ඒ කියන්නේ මම ටීවී ඉස්සරහට ගිහිල්ලා මම මගේ දුප්පත්කම ගැන ඔයා කියන මම බස් එකේ මුල්ලක් බලාගෙන කල්පනා කරගෙන ඒ කියන්නේ ඊළඟට කොහොමද මේ පැකේජ් සිස්ටම් එකක් නැතුව මගේ සින්දුවක් සමාජගත කරන්නේ කියලා මම කල්පනා කරගෙන මම බොහෝම අමාරුවෙන් පෑලියගොඩ බස් ට්‍රැෆික් එකේ මම මෙහෙම කල්පනා කරගෙන දැන් ඉන්නවා දැන් බස් එකේ අඬනද ඒ කියන්නේ හිතින් අඬනවා මොකද්ද දැන් මම මේ කරන්නේ දැන් සින්දු ප්ලේ කරන්න ලංකාවේ ලක්ෂ 3000ක් ඉල්ලනවා FM වලින් මට සල්ලිත් නැහැ එහෙම හිතේ දින්නකොට මම දැක්ක එකපාරම මේ කන්වර්ටබල් කාර් තියෙන්නේ ඒ කාර් එක නැවතුවා මට පේන්නේ වැඩි කවුද ඉන්නේ කියලා කෙල්ල දෙන්නෙක් හිටියේ එක කෙල්ල කෙනන කොටට ඇඳලා අනිත් කෙල්ල ගැදම පේන්නේ කන්වර්ටබල් කාර් එකේ මට පැත්තෙන් පේන ඇතුළේ මොකක් හරි හොඳ හිප් හොප් සින්දුවක් දාගෙන එන චිල් එකේ උන් ඉන්නවා බැලුවා මේක එන වෙනසක් නෙ මේක මම කල්පනා කරනවා මගේ ලයිෆ් එක ගොඩ දාගන්න මියුසික් මිනිස්සුන්ට අස්සවන්න මම බලෙන් සල්ලි වේදම් කරන්න ඕන දැනක් තියෙනවා අර මිනිස්සයා වෙන සින්දුවක් අහනවා මොකද්ද වෙන ආතල් එක මේක වෙනස් කරන්න ඕන කියලා මට ආවා ඒ කියන්නේ ඊරිසියාව නෙමෙයි ඒ කියන්නේ මිනිස්සු විනෝදෙන විදිහනේ දැන් මම මගේ ඒ කාලේ තිබ්බ තරුණ වටපිටාවත් පොඩි 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 ගේමක්ද ගේමක් කියන්නේ ඒ පස්සේ මම ගේම ඇති කරගත්තේ ඇත්තටම TVFM එක ඔය වෙච්ච අසාධාරණයට මම කතා කරේ මම වෙනුවෙන් විතර නෙමෙයිනේ මම කතා කරේ සමස්ත හැකියාව දින මම කියන්නේ නැහැ මම පොරක්කේ මට හැකියාව තියෙනවා කියලා නමුත් අද මම මෙතන ඉඳගෙන මොකක් හරි හේතුවක් තියෙනවනේ ඔය ෆලෝ කරන කී දෙනෙක් ඇද්ද අනුෂ්ක ඒක ඔයා දන්නවනේ ඔය දන්න දෙයක් නෙමෙයිනේ තරම අපිත් මේ අපි මේ මේක ඇතුලේ ඔබව වස්ති ෆලෝ කරන කී දෙනෙක් ඉන්නවද කී දෙනෙක් ඔබ වගේ වෙන්න හදනවද සරලව අයියා හිතන්නකෝ 2020 වස්ති කියලා දෙයක් තිබ්බේ නැත්නම් YouTube එක ඇතුලේ අනිවාර්යයෙන් අද YouTube බලන හැමෝටම මම සරලව කියන්නේ වස්ති කියලා දෙයක් ලංකාවේ YouTube ඇතුලේ තිබ්බ නැත්නම් අද හොඳ තැනක තියෙන්නට පුළුවන්. අපි නැති වුණා නම් ඔව්. ඒක මේ තඩියස් මේ ළඟදී ඇත්තටම අපි නැති වුණා නම් මේ ලංකාවේ YouTube මොන වගේ තැනක තියෙද කියලා. මේ ඇරියස් කව කරන්න ගත්තේ අයියේ ඔඩියන්ස් එක හදාගත්තට පස්සේ. ඒ කියන්නේ වෙච්ච අසාධාරණයක් ඇත්තට. මට උමනා කිව්වේ මම වගේම තව සල්ලි නැති දුප්පත් හැකියාව තියෙන පිරිසක් ඇත්තටම කොහොමද තමන්ගේ ටැලන්ට් එක රටට පෙන්වන්නේ කියලා. මම ආවේ මියුසික් කරන්න. හැබැයි මට පස්සේ වුණේ ජෝගි කරන්න. විහිළු කරන්න. මම අදරත් විහිළුනේ කරන්නේ. ඊට පස්සේනේ මම මගේ මියුසික් කැලේලියට දාන්නේ. කවුරුත් දන්නේ නැහැ මම මියුසික් කරන්න ආසාවෙන් මියුසික් කරන්න පෙරේතකමින් හිටපු මිනිස්සෙක් තමයි මේ ජෝගි කරන්න ගත්තේ කියලා. මොකද්ද තෝ කියන්නේ? හැබැයි ඔබ දැන් ඔබේ මියුසික් ඔබ සමහර තැන්වලදී මියුසික් එලියට දානවනේ. දානවා. දැන් සමහරවිට ඔබේ හිතටම පෞද්ගලිකව දැනෙච්ච වෙලාවල් තිබෙනවද මීට වඩා මියුසික් වලින් මේ ගෙවිච්ච කාල සීමාවෙදී මට දෙයක් කරන්න තිබ්බනම් කියලා මෙහෙම නයි මං අහන්නේ ඔයාට පෞද්ගලිකවම ඒ කියන්නේ මියුසික් වල ගුණාත්මකභාවය නෑ 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 ඒ ගුණාත්මක ප්‍රශ්න නෙමෙයි මං අහන්නේ මියුසික් පැත්තෙන් ගත්තොත් දැන් වාගොනේ කරන්නාවේ මියුසික් හැබැයි අද කරන්නේ වෙන දෙයක් ඔව් ඔබ ඔබට හිතනවද නිකන් දෙයක් මිස් වුණා කියලා හිතනවද ජීවිතේ නෑ කවදාවත් නෑ මම උමනා කරන දේ ඕනටත් වැඩිය මට ලැබිලා තියෙනවා ඒක මම තෘප්තිමත් ඒකයි මට හදිස්සියක් නැත්තේ මම කලබල නැහැ සමහර කට්ටිය නැහැ වීඩියෝ දාන්නේ නැත්තේ ඇයි සින්දු නැත්තේ අහනවා හැම වෙලේම අහනවා ඔයයි අර ඉස්සර කියන જાති හොඳ ෆීල් සින්දුවක් කරන්නකෝ අර වීඩියෝ එකක් දාන්නකෝ අර අරගොල්ල දෙක තුන දානවා ළඟ ඇයිවා දාන්නේ නැත්තේ කියලා මට හදිස්සියක් නැහැ අයියේ මම සල්ලි හොන්ඩ ආපු මිනිස්සු වෙන්නේ මේනේ මට උමනා කරන චේතනාව මම ඒ කියන්නේ මගේ වාසන කරන ගොඩ දාගෙන ඉවරයි මට ලෝක ප්‍රසිද්ධ වෙලා මේ මල් මාල දාගන්න ඕනේ මට හඳට යන්න ඕනේ
මට උමනා කරන මේ එළියට බැස අපි මිනිස්සු ටික දැනගෙන කතා බහ කරන ටික මට හොඳටම ඉතාම ප්‍රමාණවත්. සා මේ ඇචීව්මන්ට් එක ලේසි පාස් ඇචීව්මන්ට් එකක් නෙමෙයි. නෙමෙයි. කවුරු හරි මේක වෙන. ඔබ තරඟ කරන්නේ ප්‍රධාන නාලිකාවල තියෙන YouTube channel එක. ඒ කියන්නේ මාත් එක්ක ඉන්න මගේම සමකාලීන යාළුවෝ ටිකක්. අපි බොහොම මේ කොල්ලෝ. කොල්ලෝ ටිකක් නේ අපි මේකත් වෙලා මේ වැඩ කරන්නේ. ඒ කම්පැනි කෝටි ගණන් ඉන්වෙස්ට් කරලා ගොඩාක් ලොකු ස්පොන්සර්ස්ලත් එක්ක ওই මැච් එක ගහන්නේ. මම කිඹුල පිටියේ ගයක් ඇතුළේ ඉඳලා තමයි මේ වැඩේ කරන්නේ. ජීවිතය ගැන මොකද්ද? ඇත්තටම ඒක සාපේක්ෂයි එකෙක් කෙනාට. ඔබට තනි වචනෙන් උත්තර දෙන්න අමාරුයි ඒකට. මම කියන්නේ ප්‍රැක්ටිස් කරන්න ඕන අපි හැමෝම. ඒ කියන්නේ ලැබෙන දේ අවුරුදු 400ක් 500ක් තියෙන නම් අයියේ අවුරුදු 10ක් හෝ අවුරුදු 100ක් මම මොඩල් කරනවා. අවුරුදු 100ක් මම ඩොක්ටර් කෙනෙක් වෙනවා. අවුරුදු 100ක් මම ජිම් ගිහින් ළඟ හදා ගන්නවා. එහෙම නෑනේ. හරි කෙටි අපි දන්නෙත් නෑ අපිට අවුරුදු කීයක් හම්බෙයිද කියලා. ඊළඟ මොහොත දන්නෙත් නෑ. දන්නෙත් නෑ. මේ මොහොත දන්නෙත් නෑනේ. ඉතින් මම හරි කල්පනාවෙන් සහ මම හරි ආසාවෙන් ජීවත් වෙන්නේ. මම තෘප්තිමත් මං ගැන. මගේ ජීවිතය ගැන. මම ආසා කරන දේ කරලා මම සල්ලි හම්බ කරන්නේ. මම අසාධාරණ දේ සතයක්වත් හම්බ කරලා නෑ. සහ මම සල්ලි පස්සේ දුවන්නෙත් නෑ. එහෙම කරනවා නම් මගේ මේ වීඩියෝ 800ක් 900ක් වීඩියෝ මේ තියෙනවා. channel එක ඇතුලේ. වස්ති ප්‍රොඩක්ෂන් කියන්නේ ප්‍රොඩක්ෂන් වැඩි විතර ඒක ඇතුලේ එන්නේ. වස්ති ටීවී කියලා වෙනයක් හදාගෙන තියෙනවා අනිත් හැමදේම ඔහේ දාන එක. මම ප්‍රොඩක්ෂන් වලට ගන්න ප්‍රොඩක්ෂන් ක්වොලිටි එකේ තියෙන විතරයි. එතකොට මම කවදාවත් මගේ නිර්මාණ වල ගුණාත්මකභාවයවත් නිර්මාණ වල තියෙන මිනිසුන්ට පුරුදු යාතල් ගතියවත් ඒ කිසිම දෙයක් මම නැති කරන්නේ. ඒක බංකොලොත් වෙන්න දෙන්නෙම නෑ. ඒකයි මගේ නිර්මාණෙන්න පරක්කුත් මම වස්ති ප්‍රොඩක්ෂන් එක ඇතුලේ කරන්නේ. ජීවිතේ කියන එකට උත්තර දෙනවා නම් අනිවාර්යෙන් මම ඉවසීමෙන් බලාගෙන ඉන්න ගමන. මම හරිම ඉවසීමෙන් මේ ගමන යන්නේ. අපි හැමෝටම මේක තියෙන්න ඕන විශ්වාස කරන්නේ. ගොඩක් මිනිස්සු මේ සමහර වෙලාවට තව කෙනෙක්ගේ සාර්ථකත්වය තව කෙනෙක්ගේ දියුණුව ඉස්සරහා අනවශ්‍ය වයිබ් අනවශ්‍ය දේවල් ළඟට දාගන්නවා. අපිට වඩා කෙනෙක් අයියෙන් දුවනවනම් මෙහෙම ඇදලා පස්සට දාන්න තමයි. මට ඒක තේරුණේ අයියේ මේක ජනප්‍රියලා ටික කාලයක් යනකොට. මම ඊට කලින් ජනප්‍රියලා හිටියේ නැහැනේ. මට අවුරුදු දෙක තුනක් ඇද්දා මට මිනිස්සුන්ට තේරුණා. කොතනද ඔබ ජනප්‍රියත්වයේ ඔබට දැනුනේ ඔබ ජනප්‍රිය කියන තැන? ඒක ඒ කියන්නේ එක්ස්ට්‍රීම්ම දැනුනේ කොන්සර්ට් වල. කොන්සර්ට් වල උඩට නැගලා මිනිස්සු 8000 9000 ඉස්සරහා සිං කරද්දි හැමෝම මගේ සින්දුව කියනකොට මම දාගෙන ග්ලාස් එක වල බලනකොට මට පේනවා හැමෝම මගේ සින්දුව කියනවා. මම බලෙන් බෝස් කරලා ගෙවල් ගන්න කියලා ලවුඩ් ස්පීකර් බඳලා නෙමෙයිනේ. සහ මුල් දවස්වල මම හරි ඔබ තරඟ කරේ තේලා තිබ්බ රින්ටෝන් මාකට් එකත් එක්ක. ඒ කියන්නේ YouTube කල්ට් එක ගැන ඒ කාලේ කට්ටිය කවුරුත් විශ්වාස කරුවේ නෑ. මොකද මම ඒක හොඳටම දන්නවා. දන්න අයියා දන්නවා. මම දන්නවා. අද ඔයයි මම කතා කරන්නේ YouTube ඉන්ටර්විව් එකනේ. දැන් මේක කී දෙනෙක් බලනවද? මේක මැජික් එකක්. සෝෂල් මීඩියා කියන්නේ මැජික් කරන්න පුළුවන් තැන. ජනප්‍රියතාවය මම මුලින්ම අත්දැක්කේ පළවෙනි පුෂ්පරාගයේ සින්දුව මම බස් එකේ යනකොට දැක්ක පොඩි මේක මම කියන්නේ පටන් ගත්ත තැන. සින්දුව වෛරල් වෙන්න ෂෙයා වෙලා. මම බස් එකේ යන්නේ හයිවේ එකේ මම මෙහෙම ඉඳගෙන එහා පැත්තේ යනකොට ඒ සින්දුව කන්ටෙන්ට් එක රීච් වෙලා කෙනෙක්ගේ ෆෝන් එකට මිනිහා දැන් සින්දුව බලනවා. දැන් මම සින්දුව බලලා ඉවරලා මිනිහා මන්දිය බැලුවා. බලුවා මිනිහා අඳුරගත්තා ඒ බම කියලා. ඒ වෙලේ ඒක ඕකේ හරි. හා. කියලා ඊට පස්සේ නැගිටලා මම බස් එකේ බහින්න මෙහෙම පොල් අල්ලගෙන ඉන්නකොට එතන කෙල්ලෙක් ඉඳගෙන ඒත් කෙල්ල මගේ ඔරිජිනල් කන්ටෙන්ට් එක බලනවා. එකම බස් එකේ එක වෙලාවක දෙන්නෙක් අතට රීච් වෙලා. එතකොට මම වෙලා තමයි දැනගත්තේ මුන්ට සින්දු කියන එක වැදගත් නෑ මුන්ට ඕනේ ජෝගි. ඔබට විහිළු කරන්න ඕනේ. හරි. මම මුලින්ම මගේ විහිළු ටික කරන්න. ඊට පස්සේ මම මගේ ගමන වෙනම කරන්න කියලා. කෙනෙක් මේ 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 රටේ හැටියක්ද? අපේ දැන් ගොසිප් තමයි වැඩි හරියට ට්‍රෙන්ඩින් වෙන්නේ. කුණු. කුණු තමයි වැඩි හරියට ට්‍රෙන්ඩින් වෙන්නේ. ඒක හොඳටම බලන්න පුළුවන් නේ මොකක් හරි අලුතෙන් කෙනෙක් ඇනගත්තාම හරි ඒ කියන්නේ අපේ භාෂාවෙන් කියනවා නම් වැඩි අනාගත්තාම දුවන්න දෙනවනේ. ඒ කියන්නේ ජීවිතේට සබ්ස්ක්‍රයිබ් එකක්වත් නැති YouTube channel වල content එනවා මේ 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 මම රීච් කළා. ඒ කියන්නේ එකම topic එකේ content තමයි තියෙන YouTube එක පුරාම නිකන් V1 ලා වගේ. ඒ කියන්නේ මිනිස්සු මොනතරම් ඒකට ලැබීද? බුදුබණක් තියෙනවා. End trending 1. Education එහෙම වෙනවනේ. හොඳ හොඳ අධ්‍යාපනික දේවල්. දැන් අලුතෙන් මොනා හරි මේ ලෝකේ නම සොයා ගැනීමක් හොයාගත්තාම ඒ වගේ දේවල් ලංකාවේ දැන් මම දැක්කා මේ. කවුද මේ මේ කොරෝනා වලට බේතක් හොයාගෙන තියෙනවා. ඒක එකතැනකින්ද කොහෙද උඩට ඇවිල්ලා තියෙන්නේ මිනිසුන්ට මේ වෙලාව කිව්වොත් එහෙම අර පොඩි කොල්ලෙක් යාළුවලා ඉන්නවා ටික වයස ගෑණික එක්ක හරි නැත්නම් චූටි කෙල්ලෙක් කරන වයසක මනුස්සයෙක් බැඳ කියලා ඔබ තමයි දුවන්නේ ඉතින් සහ මිනිස්සු මාහර විතර මං හිතන්නේ හිර වෙලා ඉන්නේ ප්‍රෙෂර් එකක් තියෙනවා මිනිස්සු හැම දෙයකටම ඔප්ෂන් හොයන්නේ ෆෝන් එකේ ඉස්සර අය අපි කොහරි ගමනක් යනකොට අපි හරි නිදහස්නේ
අපේ කාලෙදි ෆෝන් එක ඇතේ තිබ්බේවල සෝෂල් මීඩියා අනම්ම නම් මොකුත් නැහැනේ. අපි වටේ පිටේ තියෙන මිනිසුන්ගේ ජෝගි බලාගෙන තමයි උන් කතා බහ කරන දේවල්, උන් හැසිරෙන විදිය අඩු ගානේ කෙල්ලෙද්දී හරි බලනවා. බලනවා. ඉස්සර කෙල්ලෙක් යාළු කරගන්න කොච්චර අමාරුද? මනුස්සකගේ මොකද? ඒ ලෙවල් කාලේ කෙල්ලෙක් කරගම් බලන් ඉන්නවා. ඒ සතිය එනකන්. අද එහෙම නැහැ නේද? අද ඉන්ටර්නෙට් තියෙන නම් ඒ කෙල්ලට කතා කරලා හෙට උදේ ගිහිල්ලා හම්බ වෙලා බුදිය ගන්න පුළුවන් රැට. ඉක්මන් ශනි හැමදේම ඉක්මන් වගේම තමයි ඒ ඉවලේ ඉක්මන් ප්‍රතිඵල අනිත් පැත්තටත් ලැබෙනවා. මිනිස්සු ඩිජිටලි හැම දේටම ඇටැච් වෙලා ඉන්නේ. එතකොට මිනිසුන්ට හිතන්න තියෙන පරාසය හරිම අඩුයි. දැන් ඔයත් එක්ක මම ඉන්ටර්වයුව එක කතා කරන හින්දානේ මගේ ෆෝන් එක දැන් මේ වෙලාවේ අතේ නැත්තේ. මම මෙතෙන් ඊට බැස්ස ගම මගේ ෆෝන් එක අතේ නෑ. ඩ්‍රයිව් කරද්දි තප්පර 10ක් තියෙනවා නම් බ්ලොක් එකේ. ඒක මොන හරි බලනවා. හරියට හරි. ඒක මනසට මාර විදිහට ප්‍රෙෂර් එකක්. දැන් මේ ඉන්න සෝෂල් මීඩියා ඔඩියන්ස් එක ඒ වලින් විහිළු හොයන්න පුරුදු වෙච්ච දාතියි. ඉස්සර අපි විහිළු කතා කවුරු හරි කියනේ වහන් ඉන්නවා. නේ කට්ටියක් එකතු වුණාම විහිළු කතා දාන්නවා එහෙම. දැන් ඇත්තටම විහිළු ඇඩ්මින් කෙනෙක් දාන පුණ හරි පෝස්ට් එකක් නේ අපිට. අපි කියන්නේ මාර ඇඩ්මින්ගේ විහිළු මාරය. ඒක මාරය. පේජ් එක මරු කියලා. කවදාවත් මිනිහෙක්ගේ තියෙන ටැලන්ට් එකක් අපි විග්‍රහ කරන්නේ නැහැ නේ. ඌත් මොන හරි ඌගේ ටැලන්ට් එක ක්‍රියේටිව් විදිහට මේක ගිනලා ස්ටෝ කරුවොත් තමයි උපරක් වෙන්නේ. අපි සබාධර්මයේ විහිළු හොයාගන්නවා දැන් හරි අඩුයි. ඒ කියන්නේ සමාජයේ. තද අම්මා මොනවද කියන්නේ ඔබ ඉන්න තැන පිළිබඳව? දැන් මුලදී ඔබේ මියුසික් වලට අකමැති, গিitar ගහනටත් අකමැති. අද අම්මා තෘප්තිමත්. ඉතින් මම දකින්න අපේ අම්මගේ ඇස්වල තියෙන සතුට. මට උමනා කරන හැමදේම අම්මා දැන් මතක් කරන්නේ නැද්ද කුවෙට් යවපු කතාවල් එහෙම? එයා එක දවසක් TV ඉන්ටර්වියු එකේ ඇවිල්ලා ඇඬුවා ඒ කතන්දරේ කියලා. ඉතින් මම හිතුවා එතනින් හැඩේ ප්‍රෙෂර් කරන්න ඕනේ. එයාට ඒක අවබෝධයලා ඇතිනේ දැන් එතනින් එයාට. ඒ කියන්නේ අම්මට පාඩම අකු ගන්න නෙමෙයි. මම මේක බලන් ඉන්නමි. මේ ඕනම්මගේ ඕනම්මගෙනෙක් කැමති තමන්ගේ ළමයා හොඳ තැනකටනේ එන්න එන්න. ඔය ඔය රට යවන්න හරි හදන්නේ අනුෂ්ක මොකක් කරේ ඊට වඩා මෙතනට වඩා හොඳ යමක් ලබා ගන්නනේ. අනිවාර්යෙන් දැන් හිතන්නකෝ අයියා දැන් මේ හම්බෙච්ච ප්‍රසිද්ධිය සහ මේ තියෙන වපසරි ඇතුලේ මට හම්බෙච්ච සල්ලි වලත් එක්ක මට ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වෙලා ඇත්තටම ඔය කියන විනාශය මට කරගන්න තිබ්බා. මාත් එක්ක එකට වැඩ කරන කලාකරු ඉන්න තොගයක් ඉතින් ඔය විදිහට බීමට ඇබ්බැහි වෙලා ඩ්‍රග්ස් ගන්න හැම ඉන්නවා. අපි සොයම් පාලනයකින් යනවා නම් ඇත්තටම අපිට කාටවත් බලපෑමක් කරන්න බෑ. ඒක තමයි ඇත්ත. දැන් මට අවුරුදු 29යි. දැන් මම බඳලත් දේතාව. අම්මා එක කරදර කරන්නෙත් නෑ. එයා මොකුත් ගැටලුවක් නෑ ඒකට. කොහොම හරි මට උමනා කරන දේවල් සහ අම්මට උමනා කරන දේවල් අපි දෙන්නට කරගන්න. බිල දීලා ගන්න ඕ අපි දෙන්න කැමැතිව කියන්න. අපි දෙන්නගේ සතුට අපි දෙන්න ගාව තියෙනවා. ඉතින් තාත්තා නැති වුණ දුක තියෙනවා තාම. තාත්තා නැති වෙන්නේ මම ඩුබයි කන්සර්ට් එකට ෆ්ලයි කරනකොට. මම ෆ්ලයිට් එකේ මන් දන්නේ නැහැ. මං එහෙට බහිනකොට තමයි තාත්තා නැති වෙලා තියෙන්නේ. හાર્ට් ඇටැක් එකක් පළවෙනි පාර ඇති වුණා ඒක. මට එන්න බෑ. මම එහෙට යනකොට ටිකට් සෝල්ඩ් අවුට් ඒ කන්සර්ට් එකේ. ඕගනයිස් කමිටි එක ඇවිල්ලා කිව්වා ටිකට් සෝල්ඩ් අවුට්. ඒ කියන්නේ ඊට පහුදාසෙ මම ෂෝ එක ගහන්න ඕන. මම ලහිරු පෙරේරා ටෙහාන් කවුද ශාන්ති අක්කා අපි කට්ටිය ටී ෂෝ එකේ. මට කිව්වා එවලින් ෆ්ලයිට් එකක් දාලා දෙන්න මම යන්න කියලා. ඊට පහුදා ෂෝ එක දැන් රෑ. ටිකට් සෝල්ඩ් අවුට්. ඔබ තාත්තාට අපුරු දෙයක් කියලා තිබ්බා. මේ ඔයා ජීවිතේ කරන්න කැමැතිම දේ කරන්න. හැබැයි නීති විරෝධී නොවන. ඒකේ ජය පරාජය විඳ දරා ගන්න ලෑස්ති වෙන්න ඔයා. තාත්තාට ඔයා කැමැති දේ කරන්න. ඔයා ආස දේ කරන්න කියලා. ඔයාට හිතට එන හරිම දේ හොඳයි කියලා හිතනවනේ නීති විරෝධී නොවෙනවා නම් ඒක කරන්න කියලා. මම එවෙලේ තාත්තා නැති වුණා මට එලිට ඔලුවට ආවේ දැන් මොකද කරන්නේ? ප්‍රෙෂර් එකන්නේ. දැන් මම නෑ ලංකාවේ අක්කා දුබයි. දැන් ෂෝ එකකට මම බහිනවා අක්කා අඬනවා. මට ඒතකොට තමයි තේරෙන්නේ වැඩි මොකක්ද අවුල් කියලා. අක්කා එයාපෝට් එකට ආවිල්ලා. අක්කා ෆ්ලයිට් එක දාගෙන ඉවරයි එවෙලම යන්න. අක්කගේ මොකද කරන්නේ කියලා. දැන් මට තීරණ ගන්නත් බෑ. මට එවෙල තාත්තා කිව්ව එක වචනයක් මට දැන් මතක් වුණා. ෂෙනික මට මතක් වුණා. ඔයා කැමති දේ කරන්න නීති විරෝධී නොවන ඔය ආස දෙය කියලා. මට ඇත්තටම මේ වෙලාවට ආවේ තාත්තගේ මිනිහ වල්ලන්න ඊට පහුවදා දවල්. මට ෂෝ එක ගහලා යන්න පුළුවන්. මිනිස්සු දාස් ගන්න ටිකට් එක අරන් ඉන්නවා මාව බලන්න. මාව සහ ඊපිට අදීසියර මම මේ රටෙන් ටිකට් එක කරගෙන මම අනිත් පැත්තට ගියොත් ඒ කොන්සර්ට් එක ඔර්ගනයිස් කරපු උන මොකද වෙන්නේ? මගේ රස්සාව මම මව හිණ තාත්තා කැමති වුණත් මම ජනප්‍රියව දකින්න මම කොන්සර්ට් එක ගාලා ඊට පහුදා තිබ්බ ෆ්ලයිට් එකේ මම ආව උදේට එනකොට මගේ යාළුවෝ ඔක්කොම හැමදේම රසන්ට කට් එක කරලා තිබ්බා. මගේ දෙමව්පියෝ ගානට මම ආශ්‍රය කරන මම වන්දනාමාන නොකෙරුවට අදපත්ලෙම්ම ඉන්න පිරිසක් තමයි මගේ යාළුවෝ. ඒ කියන්නේ මම දෙවිවරු වගේ සලකන්නේ නැහැ. දෙවිවරු මේ මගේ යාළුවෝ. හැබැයි මගේ දෙමව්පියෝ වගේම මගේ ජීවිතයේ අසීමිත වූ හයිය තමයි මගේ යාළුවෝ. උදේට නැගිටිනකොට මොනවද ජීවිතේ හිතාගන්නේ? මම සාමාන්‍යයෙන් අයියෝ මට අර පුරුද්දට අර මේ කුවේට් වල වැඩ කරපු පුරුද්ද හැමදාම 6යි 6ත් 6යි කාලත් අතර මම උඩ ගිහිල්ලා හැරෙනවා.
ඒක මම මාස ගානක ප්‍රෙෂර් එකනේ ජොබ් එකේ කරුවේ. හැමදේම කොච්චර නිදිමරලාවත් කොන්සර්ට් කීයක් ගහලාවත් පාන්දර 4 බුදිය ගත්තත් 6ට ගැසිලා හැරෙනවා. 6 කාලා. ඊට පස්සේ ආයෙත් පැත්ත හැල බුදිය ගන්නවා. ඔබ තමයි මත් පැන්දුම් බැරි පාවිච්චි කරන්නේ නැද්ද? මම බොනවා, සිගරට් බොනවා, අරක්කු බොනවා. අරක්කු බොනවා ටිකක් වැඩි. ඒකනේ දැන් ඔය අන්තිම කොරෝනා වැකේෂන් එක කාලේ පොඩ්ඩක් වැඩ් එක කඩුවිනේ මම අරක්කු ටිකක් බොනවා. සිගරට් බොනවා කියන්නේ මම චේන් ස්මෝක් එකනේ නෙමෙයි. අපි කිතරුනුත් දන්නවා සිගරට් බොනවා කියලා අම්මා සෑහෙන්න බයිනවා. පාලනයක් තියෙනවා. මට දැන් සිගරට් අද නවත්තන්න ඕන කියලා හිතුණා මම නවත්තනවා. නමුත් මට නවත්තන්න සාධාරණ හේතුවක් නැහැ තාම. සාධාරණ හේතුවක් නැහැ. සාධාරණ හේතුවක් නැහැ අතන. මට ඒ කියන්නේ එහෙම බලපෑම් කරන්න කෙනෙක් නැහැ අතන. අපේ අම්මා කියලා 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 යා. ඒ කියන්නේ යා කැමතිව නැහැ. මම අම්මට බේන්න කවදාවත් සිකර බොන්නේ නැහැ. නෑ මට දැන් ඔබත් එක්ක කතා කරද්දී අනුෂ්කා අතනම ඔබට අවුරුදු 29 ක තරුණයෙක් හැට ජීවිතයේ තියෙන අවබෝධෙත් එක්ක මට එකයි පුදුම. මේ කියන්නේ ඔබට ඕනම දෙයක් කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියන එක මට තේරෙනවා. ඔබත් එක්ක කතා කරන්නේ ධර්මයේ අවබෝධයලා තියෙන නමුත් ධර්මයේ තාම හැසිරෙන්නේ නැහැ. මම නැවතුත් ඔක්කොම ටික එකපාර නවත්තයි කියලා තමයි හිතන්නේ. එකක් දෙකක් නවත්තලා හරියන්නේ නැහැ. මම මේ මගේ එක සුද්ධ කරගන්න කියනවා නෙමෙයි. මට හැමදේම නවත්තන්න ඕනේ. හැම මොනක් මස් කන එක නවත්තන්න ඕන. සිගරට් බොන එක, අරක්කු බොන එක. සමහර කාලවල මම සිගරට් බොන එක නවත්තනවා. ඒ කියන්නේ මට පොඩ්ඩක් ඇඟ අඩු කරගන්න, දුව ගන්න ඕන නම් මම එහෙම. එහෙම සොයම් පාලනයක් තියෙනවා. ධර්මය අවබෝධ විය ඇත. ධර්මය හැසිරෙන්න තාමත් මම ප්‍රමාණවත් නැහැ කියලා තමයි විශ්වාස කරන්නේ. තවදුරටත් ධර්මය ඉගෙන ගන්න ඕන. වස්ති මේ කොහමද තඩිය හම්බෙන්නේ කොහමද? තඩිය හම්බෙන්නේ මට ඒලෙල් ක්ලාස් වලදී. මිනි හරිස්චන්ද්‍ර විද්‍යාලේ. මම ජෝසප් වාස විද්‍යාලේ මම එනවා ඒලෙල් ක්ලාස් වලට. එනකොට දුෂ්‍යන්ත මහබදු අපේ සර්ගේ මැත්ස් ක්ලාස් එකේ කම්බයින් මැත්ස් ක්ලාස් එකේ තමයි මම ඒ කාලේ ඉඳන් අයි පොඩ්ඩක් කෑ ගහන සර් උගන්වද්දී ඕක නවත්. කියන්නේ මේ දැන් ඉන්නා වගේමයි. එමම තමයි. ඒක නම් ඉස්කෝලේ කාලෙත් මියුසික් කෙරුවේ ඩ්‍රාමා හැදුවේ. ඒක තමයි මගේ හැටි. දැනුත් වෘත්තිය මට්ටමින් ඩ්‍රාමා මියුසික් එකට එකතු කළානේ මම කන්සෙප්ට් එකක් හදන්නේ. එතකොට සාමාන්‍ය සර් උගන්වනවා දැන් පතේ ඕක නවත්ව යකෝ කියලා කෑ ගහලා අන්න හෝල් ක්ලාස් වල හැංගෙනවා. එහෙම ඒ වගේ ආතල් දෙන ඩයල් එකක්. ඔය පරක් කියලා එන කෙල්ලන්ට එහෙම විසිල් ගහනවා ඒ වගේ එහෙම තියෙනවා. ඒ කියන්නේ කරදර කරන්න නෙමෙයි චූන් එකක් ගන්න. දැන් මට මතකයි සමහරලාට මම මීගොමේ ඔහොම ඇවිදන් යනකොට අපේ කොල්ලෝ සෙට් එක කෙල්ලෝ එහෙම ඉස්සරහන් ආවොත් උන් එන ගමන නවත්තලා වෙන පාරවල් වල යනවා. ඒ කියන්නේ උන් කැමතිම නැහැ අපි යනවා. ඒ කියන්නේ ඒ තරම් නොටෝරියස්. ඒ කියන්නේ අපි කැමතිම නැහැ. ඒ කියන්නේ උන්ට එන ගමන වැඩකුත් නැහැ. උන් ගමන දාලා වෙන පැතිවලටත් යනවා. තඩියා කොහොමරි කෑ ගහන සෙට් එකේ පිටිපස්සට ඇවිල්ලා ඉඳ ගන්නවා. ඒ කියන්නේ මාත් එක්ක හිටිය සමකාලීන යාළුවෝ ටිකක්. ඒ කියන්නේ අපි ජෝසප් වාසයේ හිටපු කට්ටිය දැන් ඇත්තට විදේශ ගත වෙලා. සමහර කට්ටිය අතරින් පතර කැම්පස් ගිය කට්ටිය ඉන්නවා. බහුතරක් ඉතාලි ඉතින් අපි මේ නිග්මේ මාර්ලු පරිසරයේ ඕකනේ ඉතින්. තඩිය කොහොමරිලා පිටිපස්සෙන් ඇවිල්ලා ඉඳගෙන ඉන්නවා ඩයල් එක. ඔය කාලේ ඉඳන්ම මම පොඩ්ඩක් සින්දු කියන අර ඒකට පොඩ්ඩක් ඇල්මක් තියෙන මනුස්සයා. ඉතින් තඩිය ඕක දන්නවා. මම සින්දු කියනවා. මට සින්දුවක් කරන්න ආසයි. මම නදීක ගුරුගේව හම්බෙන්න ගිහින් තිනවා අයියේ බස් එකේ ගෙදරින් රුපියල් 200ක් ඉල්ලගෙන ඒ ලෙවල් පළවෙනි අවුරුද්දේ මහවැය ඉන්නකොට. ඒ කියන්නේ මම ඒ වගේ මියුසික් අහපු මනතරත් අහනවා. නදීක අයියා දන්නවා මම ඉතාමත් ප්‍රිය කරන කසුන් කල්ලාර ගායකයෙක් විදියට. නදීක ගුරුගේ මියුසික් කම්පෝසර් මියුසික් ඩිරෙක්ටර් එතකොට ඉන්ද්‍රජාප නදීක ජයවර්ධන මම ඒ මියුසික් ඉතාමත් ප්‍රිය කරන මනුස්සෙක්. නමුත් කමර්ෂියල් පැත්තට බරුණාට පස්සම මම මගේ මේ මියුසික් ජොන්ර එක පොඩ්ඩක් වෙනස් කරන්නේ. එතකොට මම ওই නදී ගුරුගේ හම්බෙන්න ගිය කතාව හැම තඩියල හැම කට්ටියම දන්නවා. ඉතින් මම සින්දුවක් කරන්න ආසාවෙන් හිටියේ කියන එක තඩිය හැම දන්නවා. මම මේ කුවේට රස්සාවට ගිහිල්ලා මම කෙලින්ම ඇවිල්ලා පදිංචින මීගම. එතකොට තඩිය යවට. මම තඩියට තමයි කෝල් එකක් දෙන්නේ. ඒ කියන්නේ අපේ සෙට් එකේ ඉන්න මාරවිල මහය පැත්තේ නේ. ඒද මාරල මහය මෙහෙ මීගම මෙහෙ කොළඹ මෙහෙ. මීගමට එන්නේ? මීගමට එන්නේ මගේ හිතේ ලොකු විශ්වාසයක් තිබ්බා මේ පැත්තේ ඉඳලා මට ඕන දේ කරන්න බැරිය කියලා. මාරවිල ඉඳලා. ඔව්. දුර වැඩි ප්‍රශ්නද? දුරත් එක්ක මගේ හිතේ නිකන් ලොකු එකක් තිබ්බා ඒක හරියට තරම. ඒ කියන්නේ ගොඩාක් කරපැත්තට වෙන්න ඉන්න පිරිසත් එක්ක මට ගැටිලා මට උවමනා කරන වැඩ ටික මෙහෙ කරගන්න බෑ කියන කාරණේට එළෝ. ටාගට් එක රැන්නම. ඒකම අවුරුදු ගානක් ඒ ජීවත් වුණා නේ. හැබැයි මම ඒ කොළඹ ගිය ගමන් කීපෙන් මට සෑහෙන වැඩ දෙක ටිකක් සිද්ධ වුණා. ඊට පස්සේ මම ඒලවල ක්ලාස් ආවෙත් මීගමුවේ. මම මාරදට මීගමුවට ආසයි. අදරත් මම කොළඹට shift වෙන්නේ නැති එකම හේතුව ඒකයි. මම ආස මීගමුවට. මීගමුවේද මම හිතාගත්තා මෙහෙ සෙටල් වුණොත් මට මොන හරි කරගන්න පුළුවන් කියලා. ඇත්තටම ඉතින් එතන තමයි වෙනස සිද්ධ වුණේ. අම්මලා කැමති වුණාද ඒ වෙලාවේ? අම්මා මුල් කාලේ කැමති වුණේ නැහැ. රෙන්ට් එකට හිටිය එතන. නොකියපු කතාවක් කියන්නම්. නොකියපුද? මම ඇත්තටම ඔය මේ සාර්ථකත්වයේ කියන එක නවත්තලා දෙවි මම කියන්නේ නැහැ නේ ඉතින් දැන් මිනිස්සු. අනම්ම නෝ කන පිට ගන්නවනේ. අපි හිටියයි මේ පාරක් අයි නිඩමක. පොඩි අඩෝගත්ත මඩුවක. අය ඇවිල්ලා. තහඩු මඩුවක් ඒක. ඒක ඇඳයි තිබ්බේ මා අයියම්මයි එක හිටියේ මීගොම් පැත්තේ. මම මේක කියලා නැහැ. මම කිව්වෙම නැහැ ඒක. මට ඒක කියන්න උඹට කොහොමද දන්නවද?
මේක කියනවා කියලා තීරණය කරුවේ කවද දැන් මගේ ගේ හදනවා දැන් පළවෙනි තට්ටු ඉවරයි දෙවෙනි තට්ටුවද ගහගෙන නැත්නම් මේ කොරෝනා එල්ල වැඩේ තකබ්ලාස් නැත්නම් මං අනිවාර්ය දෙවෙනි තට්ටුවත් ගහලා ඔක ඉවර කරනවා මට උමනාවනේ ඒගේ තදලා අර ගෙදරත් ෆොටෝ එකක් දාලා පෙන්නන්න කරනවා කියලා නෙමෙයි වැඩේ කරලා ඉවරලා පෙන්නන්න හයිය ඒ සතුට දන්නේ ඒ ඒක උරුම මිනිස්සුන් ඊට පස්සේ දැන් මම මේ වචනෙන් කිව්වට සමහරට මට ඒක ෆොටෝ එකක් මේ වෙලෙත් ගෙදර තාඩු මඩුවේ පෙන්වන්න පුළුවන් වුණා නම් කට්ටියට ඒක ෆීල් වෙයි ඒ ගියයි සමහරලාට යට වෙනවා ගිය කියන්නේ තහඩු මඩුව යට වෙනවා අම්මා මට කෝල් කරලා කියනවා අද එන්න එපා ගෙදර වතුර දාලා තියෙන්නේ මේ තඩියලා ගෙදර හරි කොහරි ඉන්න කියලා අපේ අම්මා කැමති නැහැ මේවා කියන දැන් අතුම් මීටු එක වාදින් මට බණි ඔවා කියන්න එපා කියලා මම මේ දේවල් එහෙම ඉඳලා ආපු මිනිස්සෙක් මම මෙතනට මම එහෙම අපේක වැරදිද කියන එක මම දන්නේ නැහැ මම මේක කියන එක හරි කියලා මම විශ්වාස කරනවා හැබැයි මම කටවහගත්ත යම් කිසි කාලයක මේ මිනිසුන්ට කියලා තීරුමක් නැහැ කියලා ඒනට මම ඕන වෙලාවක මේ කතාව මම කියන්න ලෑස්ති ඕනම කෙනෙක්ට හැබැයි මිනිස්සු මේක ගන්න හැමදේම වැරදි පැත්ත. වෙයි ඔබ හිතන්නේ තේ වැරදි මෙහෙමයි. ඒ වැරදි පැත්තට අනුෂ්ක ගන්නවා කියන එකම ඇවිල්ලා සමහරලාවට ඉරිසියාව, කුහකකම, දරා ගන්න බැරිකම සහ බොහෝ වෙලාවට මම අත්දැකීමෙන් දන්න දෙයක් ඒක ඔබටත් දැනලා ඇති. බොහෝ දෙනෙක් හිතනවානේ ඔබ යම් ජයග්‍රහණයක් ලබා ගත්ත නම් දැන් ඔබ ඔයකින් ඔය ගේ හදන එක හිතන්නකෝ. සමහරට හිතන්න පුළුවන් මේ අනුෂ්ක මේ ගෙයක් හදන්න ලක්ෂ 200 300ක් වියදම් කරන්නේ මේ අපිට අයිති වෙන්න තිබ්බ සල්ලි ටික තමයි මේ මිනිස්සු අරගෙන තියෙන්නේ මේ. ඔබේ ජීවිතය ඇතිනේ සමහර තවත් නොකියන දේවල් වෙන්න පුළුවන්. ඒක මම ඕනතරම් මගේ ජීවිතේ තියෙනවා. ඔව්. ඒ කියන්නේ මිනිස්සුන්ට ඊර්ෂ්‍යාව කියන එක ඇති වෙන එක සාධාරණයි. නමුත් ඒ ඊර්ෂ්‍යාව ඇති වෙන මොහොතේම මේ ශරණින් ඒක නවත්ත ගන්නට ඕන. අපිට උනත් ඇති වෙනවා කෙනෙක්ව දැක්කහම. හැබැයි මම සමහරවිට මම පෞද්ගලික වාසය එහෙම අර ඊර්ෂ්‍යා කර කර ඉන්න මිනිස්සු මොකද හැමදාම පස්සෙන් ඉන්නේ අපිටතර අපේ ගමන යන්නත් ලේසි. ඒක හරි. ඒ වුණාට ඔයා හිතන්න තමන්ගේ තියෙන ඒ කියන්නේ අපි වපුරපු දේ නෙලා ගන්න ඕනේ. මේ මනුස්සයා වැපරුවාම මේ වටේට මේ දේවල් ප්‍රශ්නයක් තමයි වටේටම පැල බීජ වෙලා යන්නේ. ඒ මනුස්සය හැම වෙලේම අපි ගැන නොදන්න මනුස්සෙක් පව අපිව රීච් කරන්න හදනකොට ඒක දැක්කම හිතන්නේ ඇත්තටම මේ සල්ලි පිස්සෙක් කුහකෙක් කියලා අපි. ඉතින් ඊට වඩා හොඳ නම් කටවහගෙන ඉන්න එක මගේ දින වැඩක් කරගෙන. මම ඕන වෙලාවක ලෑස්ති මගේ ලයිෆ් ස්ටෝරි එක ෂෙයා කරන්න මම නොකියපු කතාවක් අද මම කිව්වේ. ඊට පස්සේ මීගොඩ එන්නේ. එතන හිටියේ මීගොමිනි හිටියේ රෙන්ට් එකට හිටියේ. ආ එතන එන්නේ. එතන හිටියේ කොහොම හරි 2019 තමයි අපි ගෙදරට යන්නේ. ගේ හදලා වාහනේ ගෙදරට ගියලා පස්සේ වාහනේ ගන්න. අම්මා කොයි තරම් සතුටු වුණාද ඔබ ගියක් හදුවට පස්සේ? ගෙදර හදාගෙන කන්ටිනියු කරන එක තමයි මට තියෙන්නේ. අම්මා තමයි මුලින්ම ඉඩම එක සෙටල්මන්ට් එක දැම්මේ. අම්මා ගිය හදන්න ගත්තා. ඊට පස්සේ තමයි මගේ සල්ලි ටික දාගෙන දාගෙන හම්බෙන ඉදිරිය මම වාහනේ ගත්ත නේ. වාහනේ ලීස් කරලා ගත්තේ. වාහනේදී අම්මා වරගෙන කොහෙද මුලින්ම ගියේ? අපි මඩුපල්ලි ගියා. තාත්තත් හිටියා. එතකොට තාත්තාත් දාගෙන ගියේ. අරගෙන පහුවදා මඩුපල්ලි ගියා. මම හොඳටම දන්නවා මම ජීවිතේ ගත්ත පළවෙනි වාහනේ බොහොම දුක් පාන්සලා අම්මායි තාත්තා අතර නාගමුව ගියා. අපි අම්මලේ කතෝලික පරිසරයේ ඒගොල්ලෝ කැමති වඩුපල්ලි හරි තලවිල් හරි එහෙමනේ ඒ ගමන ගියා. මම ලක්ෂ 20යි ලීස් කිරුවා වාහනයට. ලක්ෂ 80 වාහනය. ලක්ෂ 50ක් මට ගෙවන්න තිබ්බා. ඒකටත් ඒ වෙලාවේ හොඳයි කියපු නියමයි කියපු මිනිස්සු ඊට පස්සේ මොන කොයිතරම් දේවල් කියන්නේ නැද්දනේ? ඒ කියන්නේ කියන්න ඕනේ නෑ. ඇත්තටම ලහිරුයි මිනිස්සු මාරයි. ඒක තේරෙන්නේ කාලයක් යනකොට. මම හිතුවේ මේ ඔඩියන්ස් එක මාත් එක්ක දිගටම මේ විදිහට ඉඳී කියලා. ඉන්නව තාමත් නැතුව නෙමේ පුදුම තරහකින් ඉන්නේ සමහරලාට. හැබැයි අපිත් එක්ක වස්ති ගමන පටන් ගත්ත අපිත් එක්ක එකට අල්ලගත්ත YouTube ඔඩියන්ස් එක අපිත් එක්කම වයසට ගිහිල්ලා ඉන්න අපිව දන්න මිනිස්සු. 2015 අපිත් එක්ක ආපු කට්ටිය දැන් අපිත් එක්කම දැන් ඔන්න 2020 ඉන්නවා. හැබැයි මේ මැද්දෙන් ආවනේ. උන් දැක්ක එකපාරම අපේ සල්ලි ටිකනේ. මේ මෙහෙම ඉවිල්ලා කතා කරන එකනේ. උන්ගේ ඒ කියන්නේ අපි එලින්ම අහසින් කඩපාත් වුණා වගේ කියලා තමයි මේ මිනිස්සු හිතන් ඉන්නේ. මේ මිනිස්සුන්ට අපේ හිස්ටරි උගන්වන්න බෑනේ. සාදී හැමතරම කී කියන්නත් බෑනේ. බෑනේ තේ ඒකනේ තේරුම්මන්නේ නැහැ නික වැල හින්නවා කියන්නේ අරගුණා මේකුණා කියලා. දැන් මේකෙන් මොනායි පෝස්ට් එකක් දැයි මම මෙතනලා දුක කිව්වා කියලා. මම ඇත්තටම කියන එක නැවතු ඒකයි. හැබැයි මම නම් කියන්නේ කියන්න කිව්වට තේරුම්මන්නේ නැහැ. මේ සුට්ට වැඩද්ද. ඊට පස්සේ මම කවුද අපේ මේ මේ මිත්‍රයා තඩියා. ඔව්. තඩියා. ඔව් ඊට පස්සේ අර දැන් මීගම උඩට පස්සේ ලේසිනේ හම්බෙන්න කරන්න. ඔව්. ඒ ගෙදරට කිලෝමීටර් දෙකකට විතර හේතුව තඩිය ඉන්නේ. මම මුලින්ම කෝල් එකක් දෙන්න තඩියට. ඒ කියන්නේ මීගොම්මේ එහෙම ළඟම කෙනෙක් නතරගෙන හිටිය තඩියව. ඊපස්සේ මිනිහා හම්බේනවා. මිනිහා ගෙදර යනවා. එහෙමත් එක කාලයක් ගිහිලා තමයි මම ඕඩි ඉන්ජිනියරින් කෝස් එක පටන් ගන්නෙ.
කෝසක පටන් අරගෙන ඒ ගිය කරපු මල් සින්දු කලෙක්ෂන් එකට මෑෂප් එකට. ඒ කාලේ මෑෂප් කියන වචනේ මිනිස්සු දන්නේ නැහැ දන්නකොට. මෑෂප් කියලා මම දන්නේ නැහැ. මට කෙනෙක් තවගේ ඔකට මෑෂප් කියන්නේ කියලා. ඒ කියන්නේ කවර් නෙමෙයි නේවයි. කවර් කියන්නේ සින්දු ටික එක සින්දුවක් කරනවා, ඔහොම එකතු කරනවා, ඔහොම තිබ්බ ඔහොම. මෑෂප් කියන්නේ එක සින්දුවකින් අනිත් සින්දුවට පයින්න ඕන නැතේරෙන්න. වචනකින් හරි යන්න ඕන. දැන් ඔය කලෙක්ෂන් එකට කී දෙනෙක් බැන්නද? මුලින්ම හම්බුනේ සුපර්බ් කියන thumbs up එක තමයි ආවේ. මේකනේ යූත් ඔඩියන්ස් එකේ. ඒ සින්දුවල අයිතිකාර මහත්තුරුන් සමහර කට්ටිය බැන්නා. නම් වශයෙන් කියන්න බෑ දැන්. සමහර ඒකට ඒ පිරිස අද මාර එකතුයි මාත් එක්ක. මම තරහකට කරන දේවල් නෙමෙයි. මම විශ්වාස කරන්නේ මගේ ක්‍රියේටිවිටි එක තියෙන වෙන තැනක. ඒ දේවල් මම නීති විරෝධී නොවනවා නම් ඒක ප්‍රශ්නයක් නෑනේ. ඒක සාකසම් කියන එක මේ ලෝකේ ඕනම තැනක තියෙන දෙයක්. ඒක ක්‍රියේට් කරන්න වෙන මූට ඇත්තටම වෙන අවුල් මනසක් තියෙන්න ඕන. දැන් ලෝකයේ මේ බ්ලැක් කොමඩි කියන කැටගරි එක මාර විදිහට විකිනෙන මාර විදිහට මිනිස්සු ආස කරන කල්ට් එකක්. බ්ලැක් කොමඩි. ඉන්දියාවේම ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ බ්ලැක් කොමඩි කියන්නේ ඔය දිල්ලි බිල්ලි, එතකොට ලූට් කේස් ඔය අනමනක මම ආස කරන ෆිල්ම් ටිකක්. ඒවල කුණුහරපයක් කියනවා කියන්නේ නෝමල්. ඒ කියන්නේ ෆිල්ම් අපි ඇත්තටම අපේ සාමාන්‍ය ජීවිතයේ අපි ජීවත් වෙද්දී කුණුහරපයක් කියන එක සාමාන්‍ය විදිහට මේ කතා බහ කරන එක ඒක සාමාන්‍යද නෝමල්. බ්ලැක් කොමඩි කියන්නේ රියලිස්ටික් කියන්නේ. අපි දැන් මේ මෑත කාලේදී ඔය සෑහෙන්න ආපු විවේචනයක් නේද වස්තිලා හරි කුණුහරප කියනවා. ඒක මේ වස්තිලා පළවෙනි කුණුහරපේ කියන්නේ අපි පුක කියලා කිව්වද? පුකනේ කුණුහරප වෙලා තියෙන්නේ. පළවෙනි වීඩියෝ එකේ. උත්තරීතර පාර්ලිමේන්තුව පකයා කිව්වනේ. එහෙමනේ. එහෙම කිව්වා මම දැක්කා. මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ. එතකොට අපි YouTube එක ඇතුලේ අපේ ඒ කියන්නේ ඇත්ත ජීවිතයේ නොවන වීඩියෝ කන්ටෙන්ට් එකක් මැද්දේ ඒක නාට්‍ය අනුකූලව රඟ දක්වලා පෙන්නනවා. මේක වෙන අවුලක් මිනිස්සුන්ට සමහර වෙලාවට. අපි මුලින්ම පුක කියලා දැන් මට තියෙන ප්‍රශ්නේ ඒ දවස් වල ලෝක ප්‍රශ්නයක් උන්නේ නැහනේ. මෙහෙම නෑ. ඒ කාලේ සෝෂල් මීඩියා රීච් කරුවේ සෝෂල් මිනිස්සු. ඒ කියන්නේ ඒ කාලේ ඉන්ටර්නෙට් එක රීච් කරගන්න බලුණා ටික සල්ලි තියෙන මිනිස්සුන්ට සහ මේ YouTube එක, Facebook එක, Instagram එක හෝ වේවා මොන හරි ප්ලැට්ෆෝම් වල තියෙන ආතල් එක දන්න මිනිස්සු තමයි ඒක තුළ රීච් කරලා හිටියේ. ලැගලා හිටියේ. පස්සේ ටීවී ඔඩියන්ස් එකක් ආවනේ මේකට. මේ මිනිස්සුන්ට මේක ඇත්තටම තේරෙන්නේ නැහැ. තව ටික කාලයක් යනවා. දැන් හිතන්න අපි Facebook එකට ආපු ගමන් ෆොටෝස් 20ක් විතර දානුම් ඉන්න එකපාර එකම ලොකේෂන් එකේ. හැබැයි අපි කාලයක් යද්දි එක ෆොටෝ එකේ නදාන්නේ. ඒකට පදම් වෙන ටික කාලයක් යනවා. අපි කතා කරන්නේ සිංහලෙන් අපේ වීඩියෝ තුළ. අපි ඉංග්‍රීසි පාවිච්චි කරන හැටි අඩුයි. මොකද මගේ ඉංග්‍රීසි දැනීමත් මහ ලොකු හොඳ දැනග නැහැ. මම කොහොමත් කරන්නේ මේ සාමාන්‍ය ජනතාවට මිනිස්සුන්ට සිංහල දන්නේ නැහැ කිව්වොත් බොරුවන්නේ. ලංකාවේ මිනිස්සු සිංහල තේරෙනවා. ඒ කියන්නේ හිටපු ඔඩියන්ස් එක තමයි කරුවේ. තඩිය නම් පොඩ්ඩක් ඉංග්‍රීසියෙන් කතා කරනවා. උඩ ලන්ඩන් එහෙම ගිහලා උට ඉංග්‍රීසි පුළුවන් හොඳට. ඌ රට ගිය උද්දයල් එක අපේ විහිළුවල අපි ඇත්තටම කුණුහරප කියලා දෙයක් ඔය ලංකාවේ තියෙන සමාජය ඒව පාවිච්චි කරලා නැහැ අයියේ. ඇත්තටම එහෙම කුණුහරප කියන ඒ වචන වලට අපි ඇවිල්ලා නැහැ. නමුත් අපි විහිළු මට්ටමේ තියෙන වචන අපි පාවිච්චි කරලා තියෙනවා. මම දන්නේ පුක කියන එක මොනතරම් දුරට කුණුහරපද කියලා ලංකාවේ මිනිස්සුන්ට. පඩේ කියන එක මේ හැබැයි දැන් ඉන්න සමහර YouTubers ලා ඉංග්‍රීසියෙන් කුණුහරප කියනවා ඊටත් වඩා ඒ කියන්නේ තමන්ගේ දෙමාපියනේ කියන්න පුළුවන් හොඳම කුණුහරප ටික රේන්ජ් එකේ ඉංග්‍රීසි වලින්. ඒව වෙන ක්ලාසෙ විහිළු YouTube ඔඩියන්ස් එකට. ඒව හොඳයි. ඒව හොඳයි. ඉතින් මම දන්නේ ඇයි කියලා. ඒ කියන්නේ ඒ තියෙනේවා සමහර විට සබ්ටයිටල් දාලා සිංහලෙන් දාන්න කිව්වොත් එහෙම ඒවට බයින්ඩ් ගනියෙ මිනිසුන්ට. මට හිතෙන ඉංග්‍රීසි නොතේරෙන කම හින්දා වෙන්නේ සමහර මිනිසුන්ට ඒවල තියෙන බැරෑරුම්කම තේරෙන්නේ නැත්තේ. මං කියන්නේ කමක් නැහැ. එහෙම මිනිසුත් මේක ඇතුළේ ඉන්න ඕන. හැබැයි ඔබට හිතිලා සහ දැනලා නැති දැන් සමහර අය ඉංග්‍රීසි මාකට් එක ඇතුලේ කොයිතරම් කුණුහරප කිව්වත් ඒවට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක පොෂනේ. ඒ ක්ලාසි. ඒ කියන්නේ කඩෙන් කුණුහරපක් කියනවා වගේ නෙමෙයි සිංහලෙන් කුණුහරපක් කියනකොට. ඒක ඇත්තටම වෙනසක් තියෙනවනේ. ඒක ඇත්තටම වෙනසක් තියෙනවා. ඒක පොඩ්ඩක් ඉංග්‍රීසි ඇක්සන්ට් එකකින් ඒක කිව්වහම ඒක wow it's classy right. අපි වැඩ දිලවත් මොකක් කිව්වත් එහම මේ මොනවාද මේ කියලා. ළමයින්ට බලන්න දෙන්න පුළුවන්ද වගේ. ඉතින් ඇත්තටම ළමයින්ට බලන්න නෙමෙයි YouTube තියෙන්නේ. ළමයින්ට බලන්න වෙනම තියෙනවා YouTube එකේ වෙනම ටික් එකක් දාපු වෙන වීඩියෝස් ටිකක්. වස්ති බලන්නේ පවුලට හදන්න නෙමෙයි. පවුල පිටින් බලන්න ඕන නම් ඔය දෙවෙනි වෙනම හරි මොන හරි වතාවක් ඩ්‍රාමා දෙන කෝපි කඩේ හරි ඒක TV එකේ දාගෙන බලන්න තියෙන්නේ. වස්ති බලන්න ඕනේ තනි තනියම. YouTube වීඩියෝ බලන්න ඕනේ තනි තනියම. ඒකනේ ෆෝන් එකක් අතට එන්නේ ඩිවයිස් එකේ එන්නේ. YouTube කියන දේ පුද්ගලික දෙයක් වෙලා තියෙන එකනේ. ඔයාට ස්පෝර්ට්ස් channel බලන්න ඕනේ. ඔයා ක්ලික් කරලා බලන්න ඕනේ. ඔයාගේ ෆෝන් එක නිකන් එලා ප්ලේ වෙන්නේ නැහැ ඒක. බලෙන් පෙන්නන්නේ නැහැ. පෙන්නන්නේ නැහැ. ඔයාගේ පොඩි එක හරි කවුරු හරි ගිහලා බලන හින්දා තමයි ඒක ප්ලේ වෙන්නේ. ඉතින් දෙමව්පිය වශයෙන් දැනගන්නවා තමන්ගේ දරුවාට දෙන ඩිවයිස් එකේ හරි YouTube එකේ හරි ඇක්සස් දුන්නා මේ මනුස්සයර මොනවද බලන්න දෙන්නේ කියලා. පවුල් පිටින් බලන්න ඕන නම් මොන ටෙලිග්‍රෑම් එකක් බලාගන්න. YouTube කියන්නේ මේ සෝස් එක කියන්නේ ඇත්තටම තමන්ගේ පුද්ගලික රුචිකත්වය මත තීරණය කරන දෙයක්. මම හදන්නේ මගේ ඔඩියන්ස් එකට.
වස්ති කරන්න අපි ෝඩියන්ස එකට අදා ෝඩියන්ස එකට ඒකන ගල්ලට අන් ඕනු එක පර හම්බන්තොට මේ ත්‍රිකුණමල බස්ස එකන ලට නෑන උනගින් ඕන හම්බන්තරන පැත්ත බස්ස එක ඒක සහරලට අපේ චනල්ලට එල්ලි ඉන්න අද අත භූතල යුටම්බෙන් කරග ලැවිල්ල මේ මොකද අපිට බහින ඇති මොකද කරන්න අපි විඩියෝදන අවත්තන්න මේ අපේ විදිහ ටීම එක කීදර කියල දැම් ෆරන්ට එක අයියේ පටන් ගන්නකට පිට මයි තඩියයි ඊට පස්සේ එක්කෙනා දෙන්න එකතුන අපි ෂර්මිත් අපි තාමත් ගරු කරන චරිතයක් අපි ෂර්මිත් වුණේන්නු BSc උපාධියක් තියෙන බිස්නස් මැනේජ්මන්ට් කොලඹෝ කැම්පස් ඉතාමත් උගත් මනුස්සෙක් අපිට වඩා මිනිහා සර්විස් ස්ටේෂන් එකක් දාගෙන ඉන්න ඔය විජ්ජා කියලා කියන්නේ අදටත් ඒ විදිහටමයි කැපවීම කිසිම ප්‍රතිලාභයකින් තොරව ඕනම වීඩියෝ එකට එකතු වෙනවා දැන් එයාගේ පළවෙනි ළමයා හම්බෙන්නත් ඉන්නවා එයාගේ වයිෆ්ට බැඳලා ලබන ජනවාරි තවින් අපේ හිරුෂ සුදුවයි ලඩේ කියලා ඉන්නේ අලුතෙන් එකතුනේ සමාජික ඒ කියන්නේ එයා එකතු වෙන්නේ අපි වස්ති පටන් ගන්න අවුරුදු දෙකක් විතර ගියාට පස්සේ එතකොට හිරුෂලා කට්ට කෑවේ නැහැ අත්තරම අපිත් එක්ක කට්ට කෑවේ මායි තඩියත් එක්ක කට්ට කෑවේ ඔය ෂර්මිත්ලා බිනෝජ්ලා ඒ කියන්නේ ඒ කට්ටිය හිරුෂ එන්නේ වස්ති පීක් වෙන කාලේ හැබැයි අද හිරුෂ එන පීක් එක අඩේ සුදුවයි ගේව හැමෝම දන්නවා ඉතින් සමහරවිට මමයි තඩිය රඟපාන්නෙත් නැහැ මම ස්ක්‍රිප්ට් එක ලියනකොට මම ගොඩක් කරලා අනිත් අයගේ චරිත ටික දීලා අයි මම ප්‍රොඩක්ෂන් එක හැන්ඩල් කරන්න එපා ඩිරෙක්ටර් වැඩේ කරන්න ඕන එක්කම් බලන්න බෑ සෙට් එකේ 50 දෙනෙක් එක්ක විතර වැඩ කරනකොට ඒක හරි ප්‍රෙෂර් එකක්නේ මට තාම ඇත්තටම AD කෙනෙක් සෙට් වෙලා නැහැ මට හරියන්න එහෙනම් එච්චර කාලෙකට නැහැ AD කෙනෙක් අරගෙන නැහැ ඒක මට මගේ ලැන්ග්වේජ් එක තේරෙන්නේ නැහැ මට කියන එක ඒක තමයි මම වැඩ හස්සේ කලබලයි ඒකයි බලන් ඉන්න කවුරු AD කෙනෙක් ඉන්නවද කියලා මට ඇත්තටම ඇත්තටම සෙට් වෙලා නැහැ හරියට රස්සාවක් තියෙනවා රස්සාවක් තියෙනවා ඒ කියන්නේ ඌ වෘත්තීය මට්ටමේ මට කෙනෙක් වෙන්න ඕනේ නැහැ ඌ මගේ ලැන්ග්වේජ් එක තේරෙන මගේ කෙමිස්ට්‍රි එක තේරෙන එකෙක් වුණා නම් ඇති මට එමගින සෙට් උන්නේ. ඒ කියන්නේ මගේ බහුතරයක් ඔළුවේ තියෙන අපේ වීඩියෝ එක රඟපානුම්ගත් දන්නේ අන්තිම එක මොනවද දෙන්නේ කියලා. ඊයෙන්ද ඔය විතර ගත්තම සෑහෙන ලොකු ප්‍රොඩක්ෂන් එකක්. ලොකු ප්‍රොඩක්ෂන් එකක්. ඒ කියන්නේ මැනේජර් මතක් කරන්න ඕන අපේ වස්ති. ප්‍රොඩක්ෂන් මැනේජර් හසිත. එතකොට මර්චන්ඩයිසින් ඉන්නේ අපේ කසුන් සුදු අයියා කියලා. ඌගේ නම බඩා සුදු අයියා. ඉතින් මේ මිනිස්සුත් එක්ක යන ලොකු ගමන මගේ ප්‍රෙෂර් එක සෑහෙන අඩු වෙනවා. ඉතින් තඩිය එක පැත්තකින් බලනවා. එතකොට අපේ වස්ති බ්‍රෑන්ඩ් එක මැනේජ් කරන ඒ මැනේජර්යි ඊට පස්සේ මර්චන්ඩයිසින් ඒ කට්ටියත් එක්ක යන ලොකු ගමනක් හිතන්න අයියේ අන්තිමට කරපු ෂූට් එකක මහගෙදර ගමුකෝ අපි මහගෙදර ෂූට් එකේ හිටියා 62ක් හරි 63ක් හරි ක්‍රූ එක ක්‍රූ එක අඟපාන කට්ටිය නළු නිලිය මේකප් ආටිස්ලායි ප්‍රොඩක්ෂන් ඒ ඔක්කොමත් එක්ක 60 ගානක් එතකොට මේක ලේසි නෑනේ මේ අනුෂ්කද මේ කොහොමද මේ ටීම් එකක් නඩත්තු කරන්නේ මේ අමාරු වැඩක් කරන්න පුළුවන් පවත්වාගෙන යෑමනේ අමාරුම දේ මොකද්ද ඔයාගේ ප්ලෑන් එක කොහොමද ඒක හදාගත්තේ ඕකේ මෙහෙමනේ ඕනම දෙයක් අපිට ක්‍රියේට් කරන්න පුළුවන් ඒ කියන්නේ දැන් ඔයා මට කිව්වොත් එහෙම මේ වගේ කලිසමක් කියලා පෙන්නුවොත් මම ওই જાති කලිසම මම හොයන් යනවා කොහෙන්ද හැබැයි මම කරන්නේ ඒ જાති තිබ්බ නැති කලිසමක් තමයි මේ පෙන්වන්න හදන්නේ මුලින් අලුතෙන් නැති දෙයක් මවලා පෙන්වනවා කියන්නේ පට්ට ප්‍රෙෂර් එකක් ඒ කියන්නේ වව් එකක් වෙන්න බෑ මිනිහන්ට පෙර නොවිරු යුනික් දෙයක් වෙන කොහෙවත් තිබ්බ නැති විහිළුවක් හෝ නිර්මාණයක් මිනිහට ඔඩියන්ස් එකට දෙනවා කියන්නේ එන මැච් එකක් ඒක. එඳ මම කේට කරනවා. සෑහෙන්න මම මාසයක් දෙකක් සමහරවල් මම හිතනවා. ඒකද වැඩ ඉන්න පරක්කු වෙන්නේ. ඒක තමයි ඇත්තටම. ඒ කියන්නේ මම කලබල නැහැනේ. මං කිව්වේ ඒකනේ මං ඉවසනවා හැම වෙලේම. මොන කන්සෙප්ට් එකවත් මම මුලින්ම ආවොත් මම තඩියට කියනවා. සතියක් විතර මම හිතනවා මගේ මචං මෙහෙම එකක් තියෙනවා. ඕකේ. ඕකේ කිව්වා කියන්නේ ඒකන ෂූට් එක ඔන් වෙනවා. ඊට පස්සේ මම හිතනවා මේක කරනවද නැද්ද? මේක කරනවද නැද්ද? මේක මොන පැත්තටද කරගවන්නේ? මොන පැත්තටද කරගවන්නේ කියලා මම කන්සෙප්ට් එක ඉස්සර මම බයික් එක යනකොට තමයි කල්පනා කරන්නේ බයික් යනකොට ඩ්‍රයිව් කරද්දි මට ඒක නිකන් වෙනම භාවනාවක් වගේ සෙට් වෙලා බයික් එක යන ගම වෙලවල් මැද්දේ මම කල්පනා කරා යනවා දැන් වර්ගනේ වාහනේ නෙලවන්නේ ඉතින් චුට්ටක් කලබලත් වැඩි එවනම් මම ගොඩාක් වෙලාට දැන් ඇඟ හොදනකට නානකොට ඇඳේ නිදා ගන්නකොට පොඩක් උඩ බලන්න තමයි කල්පනා වෙන්නේ නිර්මාණයකට ප්‍රොඩක්ෂන් එකක ක්වොලිටි එක අනිවාර්යයෙන්ම වැදගත් අද මම මේ ඉන්ටර්විව් එක ඉඳ ගන්නත් එක හේතුවක් තමයි ඒක අයියෝ මේ ඉන්ටර්විව් කරන්න යම් කිසි ප්‍රමිතියක් ඇතුව ප්‍රමිසුති ප්‍රමිතියක් නැතුවත් කරන්න පුළුවන් මේකම මේ විදිහටම කිසිම ප්‍රශ්නයක් නැහැනේ ඕම නැකන සාධක දෙක ඉන්නවා ඒක කරන්න පුළුවන් නමුත් ඇයි අපි එහෙම කරන්නේ ඔයා දන්නවනම් ඔයා කැපැසිටි එක ඇයි ඔය එක නොකර ඉන්නේ මම දන්නවා මට කරන්න පුළුවන් මට තව වැඩ කරන්න පුළුවන් මම දන්නවා මට දැන් අපිට එන සමහර කමර්ෂල් වල බජට් එක ඇත්තටම සීමිතයි ඒක මිලියන් ගණන් තමයි නමුත් ඔය ටීවී කමර්ෂල් වලට වියදම් කරන බජට් එක වැරදිලාවත් දුන්නොත් මම ගහනවා ලංකාවේ තිබ්බ සුපිරිම කමර්ෂල් ෆිල්ම් එක. හොඳම ෆිල්ම් එක මම ගන්නවා. ඒ කියන්නේ සල්ලි ටික ඒ කියන්නේ මට 8 මිලියන් 9 මිලියන් අවශ්‍ය නැහැ. අපි මේ බොහොම අඩු ගණකින් තමයි ඔය විෂුවල් ට්‍රීට්මන්ට් ඔක්කොම කරන්නේ.
වැඩ කරන්න පුළුවන් අපි ඇඩ්වර්ටයිසින් ඒජන්සි අතුරු ගිහල ඒ කට් එක මට අද වෙනකන් ඇඩ්වර්ටයිසින් ඒජන්සි එක කමර්ෂල් එකක් ඇවිල්ලා නැහැ දෙන්නේ නැහැ දෙන්නේ නැහැ දෙන්නේ නැහැ ඉතින් හේතුව ඒ ගතමන්ට් එක තියාගෙන මට දුන්නාම මේ මිනිස්සුන්ට කරන්න දෙයක් නැහැ කියලා දන්නවා සහ ඒගොල්ලෝ ෆෝම් කරන්න ඇත්තට වෙන පිරිසක් නැහැ කම්පැනි එක බ්‍රෑන්ඩ් මැනේජර් වේවා ඒ දෙන්න අතර තියෙන අන්‍යෝන්‍ය අවබෝධය ඒ කියන්නේ ඇඩ්වර්ටයිසින් ඒජන්සියේ තියෙන කට්ටියගේ ගතමන්ට් යාවීමත් එක්ක තමයි සදාකාලික ඔය ටීවී කමර්ෂල් එක යන්නේ ඒ මැද්දට අපි වගේ චරිත ටිකක් ආවොත් ඒ ඔක්කොම කෙලවෙනවා කියලා දන්නවා වස්ති ප්‍රොඩක්ෂන් එකට කිසිම විදිහකට ඇඩ්වර්ටයිසින් ඒජන්සියකින් අද වෙනකම් වැඩ ඇවිල්ලා නැහැ සියලුම දේවල් ආවේ ඩිරෙක්ට් ලයින් වල ආවේ කොහොමද වගේ මේ මේ මාකටිං ප්ලෑන් එක කොයි වගේද වගේ ප්ලෑන් එක මොකක්ද තියෙන්නේ මේකේ අවසානයක් ඇත්තට මම තාම දැකලා නැහැ නෑ මේක මෙතනින් ඉවර කරන්නට ඕන කියන එක නමුත් මට ෆිල්ම් එක කියන එක කොහොමත් මගේ ඔළුවේ තියෙන දේ මම ටාගට් එක තියෙනවා ඔව් වස්ති ෆිල්ම් එකක් කරනවා ශ්‍රී ලංකන් ෆස්ට් බ්ලැක් කොමඩි ෆිල්ම් එක කරනවා ෆිල්ම් හෝල් වල ඉඳ ගන්න කට්ටියට බලන්න ඒක අනිවාර්යයෙන්ම කරනවා බ්ලැක් කොමඩි කියන කැටගරිය ඒ කියන්නේ කුණු වරප කියාගෙන හෙලි වැන්දඟලගෙන නෙමෙයි අපි මේ බලන වස්ති වීඩියෝ එකක් විනාඩි 90කට ඇදලා ලොකු ෆිල්ම් එකක් විදිහට ගේනවා පවුලේ සැමට නැරඹිය යුතු යුතු එකක් ඒක හැකි කියන්නේ ඉතින් හැකි කිව්වට ඔය පවුලේ සැමට කියන්නේ ඉතින් ඔය ලව් ස්ටෝරිනේ වැඩි හරියක් දුවන්නේ ඉතින් කට්ටියම බලන්න යුතුයකමක් විදිහට ඇවිල්ලා බලන්න පුළුවන් ෆිල්ම් එකක් මගේ යුතුයකමත් ඉෂ්ට කරන අපේ පිරිසත් එක්ක එකතු වෙලා වස්ති නමින්ම ෆිල්ම් එකක් එළියට දානවා ඒක තමයි මගේ ටාගට් එක සුබපතන අනිවාර්යයෙන් මේකට දැන් ඔබ වයස 29ක තරුණයෙක්නේ මාරවෙල ඉන්නේ ඊට පස්සේ මීගමුවට එන්නේ මීගමුව shift වෙනවා දැන් ඔය විශේෂයෙන්ම මේ ප්‍රදේශේ ගත්තම මීගමුව මාරවෙල හලාවත ගත්තම සාමාන්‍ය දැන් අපි අහන දෙයක්නේ ගොඩක් වෙලාවට බලාපොරොත්තුව තමයි ඉතාලියට යන එක මීට දශක ගණනකට කලින් තිබ්බ එකක් හැබැයි මට මේ දැනගන්න ඕන අනුෂ්ක දැන් ඔබේ වයසත් එක්ක ඔබ හැදුණු වයදුණු පරිසරයත් එක්ක ඒ වයසත් එක්ක මේ වන විට තාමත් ඒ මනසමෙද ඉන්නේ ඒ ඒ ඒ මානසික මට්ටමේමද මේ ওই ප්‍රදේශවල තරුණයෝ ඉන්නේ ප්‍රධාන වශයෙන් ඉතාලියෙන් ආසාවක් නැහැ හැබැයි වෙන රටවලට යන්න ආසාව තියෙනවා දැන් කට්ටියට මම එක අද්දකිනවා අපි වෙන්නප්පුනේ අපේ පාසල ජෝසප් වාස්ති අපි වෙන්නප්පේ එතකොට ඒකට කියන්නේ පොන්චි ඉතාලිය කියලා ඒ කියන්නේ හේතුවක් තියෙනවනේ කියන්නේ මාත් එක්ක එකට ඉගෙන ගත්ත සමකාලීන මිත්‍රෝ ඒ කියන්නේ මේ වපසරිට මිත්‍ර සමාජය හිටපු ගොඩාක් කට්ටිය ඉතාලි තමයි ගියේ මට මතකයි ඕ ලෙවල් පාස් වෙච්ච කට්ටිය පවා ඒ ලෙවලට එන්නේ ඉතාලි තමයි දැන් මගේ හොඳ යාළුවෙක් මේ මේ මාත් එක්ක හොඳට පොඩි කාලේ ඉඳන් හිටපු එකේ ඕල්ලෙන් පස්සේ ගියා දැන් මිනිහට කාර් එකක් තියෙනවා ඉඩමක් තියෙනවා ඒ කියන්නේ කාර් එකක් ගියතුල අරන් දාලා තියෙන ඉඩමත් අරන් ඔය ඉඩම දැකලත් නෑ චැටුත් කරනවා ඉතින් ඒ කල්ට් එකට හුරු වුණාට පස්සේ අයියේ මං හිතන්නේ ඒක දෙමව්පිය පවා කියන්නේ ඉතින් ඒ පැත්තට යන්න කියලානේ දැන් කල්ට් එක දැන් තත්ත්වේ මොකක්ද තාමත් ඒ වගේද සමහර විට සමහර හිතන්නකො දැන් ඉතින් ඒ ගිය උන්ගේම ළමයිනේ දැන් ඉතින් ඉන්නේ උනුත් ඒක නිකන් ගෙම්බාගේ ජීවන චක්‍රය වගේ ඔහොම යනවත් ඇති දැන් ඒ පැත්තට වැඩි ආශ්‍රයක් නැති හින්දා මට ඒ ගැන වැඩි අවබෝධයක්වත් නැහැ. හැබැයි දැන් මීගමුවේ කල්ට ඊට වඩා සෑහෙන වෙනස්. මීගමුව. එහෙ තියෙන ඇත්තටම ජපාන්, ඕස්ට්‍රේලියා, එතකොට නිව්සීලන්ත් ඒ වගේ රටවල්. ඒ කියන්නේ ඉතාලි නෙමෙයි. ඉතාලි නෙමෙයි. මේ පැත්තේ තියෙන හොඩක් යුරෝප් පැත්තර වර රටවල් ටික. එහෙම අදින්න. අද වෙනම කල්ට එකක් නේ. වෙනම කල්ට එකක්. වෙනම. ඒ කියන්නේ ඇත්තටම කිලෝමීටර් 15න් 15ට වගේ ලංකාවේ තත්ත්වය වෙනස් වෙනවා ඇත්තට. ඒ මිනිස්සුගේ ප්‍රශ්නත් වෙනස්. දැන් මීගමුවේ තියෙන්නේ එහෙන හැපනින් නේ. ඒ කියන්නේ මේක කොන කෙනෙක් දන්න දැන මීගමුවේ මිනිස්සු කනව බොනවා කියන්නේ. කාලා බීලා පාටියක් කිව්වත් බයිට් ඇති වෙන්න තියෙනවනේ. ඔව් ආ ඉතින් ඒ කියන්නේ මංගල්‍ය දවසක මේ පල්ලියේ පාරේ යන්න බෑ. පාරේ තමයි සෙනගින්නේ බීලා. මිනිස්සු හරි එකතුයි. මම මීගමුවට මහ පුද්ගලික විතර මේ කැමතියි මීගමුව කියන නගරයට. ඒ කියන්නේ අපේ මිනිස්සු මවාපාන දක්ෂයිද? දක්ෂයිනේ. ඒක උනේ සෝෂල් මීඩියා හින්දා. සෝෂල් මීඩියා. තව කෙනෙක්ට ආහාර රුචිය වඩවන්න, තව කෙනෙක්ට මේ කාමයේ සඳහා ආශාව ඇති කරවන්නට, තව කෙනෙක්ට බලතණ්හාස ඇති කරවන්නට, තව කෙනෙක්ට නැති දෙයක් ලබා ගන්නට මේ උත්තේජනයක්. ඒක උනේ ප්‍රධාන platform එක Facebookද, Instagramද, YouTubeද? පටන් ගත්තේ Facebook එකෙන්. Facebook තමයි මේක වැපිරුවේ මුලින්ම. ඊට පස්සේ ඒක YouTube එකට ආවා. දැන් අන්න ඉන්ස්ටග්‍රෑම් එකට බෝ වෙලා ලෝකෙ වැඩියෙන්ම ශීඝ්‍රයෙන්ම වර්ධනය වෙන ග්‍රෝයිං ඇප් එක තමයි TikTok. දැන් TikTok වලට බෝ වෙලා කොහෙන් නවතිද්ද මිනිස්සු හිතන්න ජීවිතේට ඇඟ හදන්නේ නැති මිනිස්සුයෝ ඉන්ස්ටග්‍රෑම් එකේ කෙල්ලෙක් කොහොම හොඳට රවුමට පුක හදලා ඉන්නවනම් යනවනේ ජිම් ගිහලා හදනවනේ කරනවනේ ඒක මිනිස්සුන් වෙනස් කරන තැනක් මේක කවුරු කොහොම නැහැ කිව්වත් මම දැක්ක ගාමින්ද අයියා කියනවා මේ අයියාගේ ඉන්ටර්විව් එක
ජනාධිපතිතුමා වෙනස් කරන තැනක ඒක පිළිගන්නේ නැහැ කියලා. අයියා කියා කියන කතාවක් ඇත්තක් තියෙනවා. හැබැයි මම නම් කියනවා මේක වෙනස් කරපු තැන. ඒක ප්‍රැක්ටිකලි මේක කරන්න පුළුවන්. ඒකනේ මේක බෑන් කරන්න පොඩ්ඩ බැරි කිව්වේ. මේක දෙයක් නැත්තම් ඇයි මේක මෙච්චර කාලයක් පවතින්නේ? මේකට බය මිනිස්සු. ඇයි අද ඉස්සර ටීවී චැනල් වල කියන්නේ අපිට තැපැල්පත් එවන්න අපිට කෝල් කරන්න කියන චැනල් දැන් අද කියන්නේ අපි YouTube channel subscribe කරන්න කියන. ටීවී චැනල් එකේ කියන්නේ. අද ටීවී චැනල් දැන් ප්‍රධාන ටාගට් එක වෙලා ටීවී එකේ දාන මේ ප්‍රෝග්‍රෑම් එක නෙමෙයි ඒකම YouTube එකට දාලා ට්‍රෙන්ඩින්ග් කීයද කියලා බලන එක. බලන එක තමයි. ඒක හරි වැඩක් ඒගොල්ලන්ට. මොකද්ද ඇති වැඩේ ඒකේ? කී දිනෙකගේ මහන්සියක්ද කී දිනෙකගේ සල්ලිද කී දිනෙක ඉන්නස් කළාද? YouTube කියන්නේ ඒක නෙමෙයි මහත්තයා. මොකද්ද YouTube කියන්නේ? YouTube කියන්නේ ඇත්තටම සුළුවට පටන් ගන්න තමන්ගේ ගේ ඇතුලෙන් පටන් ගන්න දෙයක් YouTube කෙනෙක් කියන්නේ. YouTube කෙනෙක්ට කම්පැනියක් දාගන්න පුළුවන්. තනි පුද්ගලෙක් පුද්ගලයෝ දෙතුන් දිනක් එකතු වෙලා පටන් ගන්න YouTube එක ફોකස් කරගෙන ආපු පළවෙනි වැඩ ටික. වෙන කොහෙන්වත් කඩාගෙන ආපු කට්ටියක් නෙමෙයි. වෙන කොහෙවත් කරන වැඩ ටිකක් ගෙනල්ලා ස්ටෝර් කරන තැන නෙමෙයි YouTube කියන්නේ. මේකටම වැඩ කරපු මිනිස්සු. එහෙම සුන්දර ඉතිහාසයක් තිබ්බා ලංකාවේ සෝෂල් මීඩියා වල YouTube එක ඇතුළේම. මේකට අපි ඔඩි ඉස්සර අපිට subscribe ලක්ෂයක් ගන්න වෙන කාලයක් ගියානේ. අද මේක පුළුවන් නේ. අද ඔඩියන්ස් එක ඉන්නවනේ මේක ඇතුළේ. ඔබට මතකයිද ගප්පියව? මගේ ලෙජන්ඩ්. මට ගප්පිය විතරයි රියල් YouTube ලංකාවේ. මට අනික කිසිම කෙනෙක් YouTube කෙනෙක් නැහැ. ඒ කියන්නේ අපිත් එක්ක වැඩ කරන කට්ටිය ඉන්නවා. ඒ කාලේ හිටපු කට්ටිය හැදෙන්නේ මම ඇත්තනම් පුද්ගලිකව මම ගරු කරන චරිතයක් ගප්පිය. මට හම්බෙලා නැහැ අද වෙනකන්. අපි ෆෝන් එකෙන් කතා කරලා තියෙනවා. මගේ ලැජ්ජ බය නැති කට ගප්පිය. මම අනිවාර්යයෙන් මිනිහට සලූට් කරනවා. ග්‍රේට් කැරක්ටර්. බොහොම ස්තුතියි අනුෂ්ක වැඩසටහනට සහභාගී වුණාට. මට වැඩසටහන ඉවර කරන්න කලින් දැනගන්න ඕනේ බෞද්ධ දර්ශනය ඔබේ ජීවිතයට කොයිතරම් ලං වුණාද? තම කතෝලික ආගමේ තියෙන දෙයක් තර්කානුකූලව මෙතන සංසන්දනය කරන්න යන්නේ නැහැ. නමුත් මම විශ්වාස කරනවා ගොඩක් ගැඹුරුව කර්මය කියන එක පළදෙනවා. අනිවාර්යයි. දේවන් වහන්සේ එක තැනක මේ ජේසු වහන්සේ බයිබලේ කියලා තියෙනවා I'm the Lord කියලා. ඒ එයා දෙවියා කියලා එයාට වන්දනාමාන කරපු කට්ටිය හිටියා පසුගාරිනවා. නමුත් මම විශ්වාස කරනවා එයා කිව්වේ තමන්ගේ දෙවියා තමන් කියන එක. ජේසු වහන්සේ කිව්වේ I'm the Lord කියලා. හැබැයි පස්සේ අපේ කට්ටිය කර පිළිම හදාගෙන වැන්දා. සමහර කට්ටි මාත් එක්ක තරහ වෙයි මේ දෙයට. බුද්ධ දර්ශනේ අයියේ මේ අපිට වපුරපු දේ නෙලා ගන්න කියන කතෝලික ආගමෙත් තියෙනවානේ. ඒකම එකම දේ තමයි කර්මය. තමන් කරපු තේ ප්‍රතිඵල තමන් පිටිපස්සේ එනවා. ඒක නවත්තන්න බෑ. කිසිම දෙයක් නොකර තමන්ගේ පාඩුවේ ජීවත් වීම හොඳ කිරීම නම් නොවේ. මම මගේ පාඩුවේ ඉන්නේ. අනේ නෑ කියලා. ඒ පින් කිරීම නෙවෙයි. පින් කරනවා කියන්නේ ඒකම කිසිම දෙයක් නොකර පැත්තල ඉන්න එක පින් කරන එකද? පුළුවන් තරම් පින් කරන්න ඕන. තමන්ට තියෙන වපසරිය ඇතුලේ පින් කරන්න. ඒ දේවල් ලැබෙනවා. ඊර්ෂ්‍යා කරන්න එපා. මම ඉගෙන ගත්තේ අත්තරම බන ඒවා කියෝලා YouTube එකේ තියෙන ඒවා. ඒකේ බුදුබණ වලටත් අන්ලෙක් තියෙනවා YouTube එකේ. එහෙම ඔඩියන්ස් ගන්න ඉතින්. මට සමහරවිට මට එක දවසක් මට ડિප්‍රෙෂන් හැදෙනවා දවස් 4කට. ඔබට? ඔව්. ඒක මම පස්සේ දැනගන්නේ දවස් 4කට. මගේ සිරා ලව් එකක් ඉද්දා. ඒ කියන්නේ කර්මය තමයි පළ දුන්නේ අත්තර. මගේ අනවශ්‍ය චර්යාව නිසා මට වෙච්ච දෙයක් ඒක. දවස් 4කට ડિප්‍රෙෂන් මම දන්නේ. පස්සේ තමයි දන්නේ මේ ડિප්‍රෙෂන් හැදෙලා කියලා. වේලවල් 12:00 වේලවල් 12ක් මගේ ඇරිලා. මග ඇරිලා? ඔව්. ඒකවල 12 වතුර විතරයි පාවිච්චි කරලා තියෙන සිගරට් උදහා. ලව් එකක් ඉඳා. ඒ කියන්නේ මගේ චර්යාව ඒ කාලේ කියන්නේ ප්‍රසිද්ධියත් එක්ක ගෑනු අසරණියක් වැඩි වුණා. ඒක කෙල්ල වැඩිනේ. එතකොට හිටපු පෙම්මතිය චුට්ටක් කේට කරන්න බැරි වුණා. ඉතින් ඒකේ කර්මය පළ දීලා පස්සේ මට ආරංචි වුණා එයා වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති වුණායි කියලා. ඒක ටිකක් දරුණුවට ගිය සම්බන්ධයක්. හොඳටම දරුණුවට ගිහිල්ලා. මට ඒ වේදනාව දරා ගන්න බැරි වුණා ඉතින්. ඒක ડિප්‍රෙෂන් මට්ටමට ගිහලා දවස් 4ක්. පස්සේ ඒක හරි ගියා. පස්සේ තමයි මම ඒක දැනගන්නේ. එතකොට මම ගොඩක් බුදුදහමත් එක්ක ඉගෙනගත් එක දෙයක් තියෙනවා. මම ගැඹුරු විශ්වාස කරන අපිට අයිති නැති අපේ පාලනය කරගන්න බැරි අපේ මනස අයිති නැහැ නේ අතන මේ මනස අපිට පාලනය කරන්න අපිට අයිතියක් නැහැ නේ. ඒ කියන්නේ අපිට කොච්චර උමනාවක් තිබ්බත් උනන්දුවක් තිබ්බත් මොන හික්මීමේ හිටියත් අපිට මේ මනස පාලනය කරගන්න බෑ නේ. ශෙනෙන් අපි වෙනස් වෙනවානේ. මේ හිත මේ මනස. ඉතින් මේ අපිට පාලනය කරන්න බැරි හිත අපේ හිත. අඩුමතර අපි කොහොමද වෙන කෙනෙක්ගේ හිතක් පාලනය කරන්නේ? අර කරන්නේ මේක කරන්නේ කියලා හිතාගෙන ඉන්නවා හරියට.
ශේනෙන් අපි වෙනස් වෙනවානේ. අපි කරනවානේ. ඒ කියන්නේ අපිටවත් පාලනය කරගන්න බැරි අපේ හිත. තව කොහොමද අපි තව කෙනෙක්ගේ හිතව පාලනය කරන්නේ? මම ඉදිරියට බලාපොරොත්තුවක් තියාගත්තේ නැහැ අතට. වෙන කෙනෙක් මම ඉදිරියට බලාපොරොත්තු වෙන්නේ නැහැ කෙල්ලෙක්ගේ කිසිම දෙයක්. කෙල්ලෙක් ගෙනෙම කාගේ වුණත්. අපිට අපිව පාලනය කරගන්න බැරි නම් ඉතින් අපි කොහොමද තව කෙනෙක්ව පාලනයකට නතු කරගන්නේ? ඒකද ඔබ තමත් විවාහ නොවෙන්නේ? ඔයාවට මෙතනට කතා කරගෙන මාවිට කරන්නද මගේ විවාහය කරහන්නද? ගොඩක් මම බදින් නැති වෙයි කියලා මට හිතෙනවා. ගොඩක් දුර. වඳින් නැති වෙයි කියලා මම තීරණයක් අරගෙන ඉවරයි. ඒ කියන්නේ තීරණයක් අරගෙන ඉවරයි. ඒ සිදුවීම පස්සේ. ආ අවුරුදු 29යි නේ. 29. ඉතින් මට මම තීරණයකට එනවා අවුරුදු 27. වඳිනවායි කියලා. ඒ කියන්නේ මම තමයි. බදින්ද තීරණය ගත්තට දවසක වද්ද කියලා එයාටවත් කියලා තිබෙන්නේ නැහැ. ඒකත් නිකන් කල්ලාදද. ඇයි බදින්න බෑ? හේතුවෙදි තව චුට්ටක් විනෝද වෙන්න ඕන. ඒ කියන්නේ මම කැමති නැහැ මගේ නිදහසට. ඒ කියන්නේ මගේ මේ හිතන්න තියෙන කාලය අඩු වෙනවා ගෑනළම එකෙක් ඒ වගේ ලොකු මේ කමිට්මන්ට් එකක් හදාගත්ත වගකීමක්. වගකීමක් නේ. ඉතින් ඔය ගෑනට පෑන්ටි ඉඳලා මරන් දෙන්නත් හැබැයි. ඒකනේ ඇත්ත කතන්දරේ. ගෑණියෙක්ව වගකීමක් ගන්න ඕනේ. හරිනම් ඒ වගකීම ගන්න පුළුවන් කාලයකට. මම සූදානම් නැහැ මේ වෙලාවේ. ඇත්තටම වගකීමක් ගන්න මට මගේ වැඩ ටික කරගන්න දේ වැඩ කියන්නේ ඉතින්. මගේ ක්‍රියේටිවිටි එක මගේ නිර්මාණ ටික කරන්න ඕන ඒ ටිකත් මම පස්සේ තීරණ ගත්තා හරි වදිනවා කියලා. ඒ කියන්නේ එයා දැනගෙන හිටියේ නෑ. එයාත් වයසට යනවා. එහෙම ඉතින් හිතාගෙන ඉන්නකොට තමයි මට පස්සේ ආරච්චි වෙන්නේ. මම එයා ප්‍රොපෝස් කරන්න තඩියගේ වෙඩින් එක දවසේ. තඩිය බඳින්න හිටියේ අගෝස්තු 22. කොරෝනින් දෙක කල් ගියා. මම මේ වෙද්දි ඔක්කොම ප්ලෑන් එක හදලා වෙඩි තඩියගේ වෙඩින් එක දවසේ මම එයාව දැනගහලා මුද්දක් දෙන්න හිටියේ. ඊට මාස 3කට විතර කලින් මට ආරංචි වෙනවා මෙයා වෙන කෙනෙක්ගේ සම්බන්ධයක් එක්ක ඔක්කොම ඒක එහෙම ඉවරයි තේ නැවතුන. ඒ පස්සේ ඉතින් මම ඇත්තටම සීරියස් උනේ නෑ. මම හිතනවා මට සීරියස් වෙන්න බැරුව ඇති කියලා. මම ඒ තරම් හොඳ ප්‍රේමවන්තෙක් නෙමෙයි. සාදින් ජීවිතය කියන්නේ අපි හිතන විදියට හැමදේම වෙන්නෙත් නෑ. වෙන්නේ නෑ. ඉතින් මට මාව පාලනය කරගන්න බැරි නම් අයියෝ මම කොහොමද ඒ ගැණි පාලනය කරන්නේ? තව කෙනෙක්ක මම බලාපොරොත්තු වෙන්නේ නෑ කිසිම දෙයක්. පුළුවන් තරම් පින් කරන්න. පාඩු ඉන්නක නෙමෙයි ඇත්තටම පින් කරනවා කියන්නේ. ගොඩක් මිනිස්සු අපි නම් මොකෝත් කරන්නේ අපේ පාඩු ඉන්නේ කියලා. පාඩු වෙනන් ඉන්න පුළුවන් තරම් ෂෙයා කරගන්න හැමදේම බෙදාගන්න. අනිවාර්යෙන් ඒවා ලැබෙනවා. මේ ආත්මේ නැතත් ඊළඟ ආත්මේ කර්මයේ ඉදිරිය ලැබේ. කවුද අනුෂ්ක උදාර කියන්නේ? සරල මනුස්සයෙක්. මම මේ ඉන්ටර්වියු එක ඉවර කරලා මම වාහන නගින්නත් ආයේ බාට දෙක දාගෙන. මම මේ වැඩේට විතරයි මෙතනට එන්නේ. මම මේ චරිතය විතරයි කරන්නේ. මම හරි සරල මනුස්සයෙක්. මම මේන්ටේන් කරන්නේ මගේ බ්‍රෑන්ඩ් එක. මම මාව මේන්ටේන් කරන්නේ. මේ ඉන්ටර්වියු එක ඉවරලා මම මේ සපත් දෙකල මම ආයේ පොල්ගස් බාට දෙක දාගන්නවා. ඒ මොකද හැටි. ඔව් සුදේ. සුදේ. Munchy Super Cream Cracker. Super kiyanne nikan nevey. All I want for Christmas is you. ලබා ගන්නත් දැනගන්න ඕනේ. ඉතින් හෙලිදරව්ව වැඩසටහනට හරි TV back to school. ඔන්ට්‍රා කෝනින් ද ස්වාස්. සෝෂල් මීඩියා වල. නෑ අපි මේ ලෝකල් සිස්ටම් face to face වැඩසටහනක්.